මාරිබුවන් කියලා පිළිගන්නවදත් දාර්ශනිකයි ICT පන්තියට. ඉතින් අපි දැනට දෙවනි පාඩම තමයි කතා කරගෙන යන්නේ දාර්ශනිකයේදී. ඉතින් දෙවනි පාඩමේදී අපි පරිගණක හඳුනා ගනිමු කියන පාඩම තමයි කතා කරගෙන යන්නේ. මේ වෙනකොට අපි ගියේ සතිවල මූලික පැහැදිලි කිරීම කතා කරලා මම මුලට යන්නේ නැහැ. ඉතින් අපි පන්තියට සම්බන්ධ වෙන ඉන්න කට්ටිය ඉන්නා නම් WhatsApp group එකේ මම කලින් පාඩම් වල මේ ටික අප්ඩේට් කරා, ඉතින් ටිකක් අප්ඩේට් කරා. ඊට අමතරව බල අනිවාර්යෙන් YouTube channel එක තියෙන ඒකේ බලන්න පොඩ්ඩක්. මට සමහර වෙලාවට group එකට දාන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඒක නෑ. ටිකක් අමතක වුණොත් ඔයාලට මේ channel එකට upload කරපු ගමන් video එක බලන්න පුළුවන්. පරණ videos දැනට මේ වෙනකොට ඔක්කොම අප්ඩේට් කරලා තියෙනවා. හරි, එතකොට ඒකම බලාගෙන බලන්න. ඒ වගේම YouTube එකෙන් විතරක් බලන කට්ටියත් ඉන්නවා. එතකොට යාලටත් ඒ විදිහටම මේකෙන් බලන්න පුළුවන්. හරි. එතකොට අපි මේකේ මූලික පාඩමේ කොටස් කීපයකට කතා කරගෙන ආවා. මුලික මම අපව මේ ස්ලයිඩ් දාන්නේ නැහැ. අපි පරිගණකය කියන්නේ මොකක්ද කියලා කතා කරලා ඒක කොටස් ටික කතා කරලා ඊට පස්සේ අපි එක තැනකට ආවා පරිගණකයේ භාවිතය අනුව මූලික කොටස් කීපයකට බෙදුවා. ඒකේ මූලික කොටස් ටිකේ මූලික කොටස් ටික කියන බෑන්ඩ් කවුරු හරි ඉක්මනට භාවිතය අනුව කොටස් කීපයකට බෙදලා ගිය සතියේ කොටසක් අපි කතා කරා. අද අනිත් කොටස කතා කරන්න යන්නේ. දැන් මතක තියෙන්න ඕනි අරන් ඒවා අපි නෝට් එක හදාගන්න කියලා කිව්වා. හරි, මොනවාද කොටස් ටික? ලුඩාංග, මෘදුකාංග, ස්ථීරාංග, පරිශීලක. හරි. එතකොට දෘඩාංග, මෘදුකාංග, ස්ථීරාංග, පරිශීලක. එතකොට ඕක මම කිව්වා මගේ කියන්නේ මම මට ලේසි වෙන්න මේ පාඩම ගන්න ගන්න බෙදපු විදිහක්. ඒකදී අපිට මේ පාඩමේදී අහුවෙන කොටස් කීපයක් තියෙනවා. ඒවා තමයි කතා කරන්න කියලා ගිය සතියේ ඊට පස්සේ අපි දෘඩාංග කියන එක කතා කරා. දෘඩාංග කියන්නේ මූලිකව කොටස් කීයකට බෙදුණාද? දෘඩාංග මූලික කොටස් තුනකට බෙදුණා. තුන කියන්නේ බලන්න. දම කට්ටි ආචාර උපක්‍රම. හරි. ඊට පස්සේ සැකසුම් උපක්‍රම කියලත් අපිට කොටසකට බෙදන්න පුළුවන් කියලා මම කිව්වා. ඒක ඔයාලගේ සිලබස් එක නෑ. මම ඒක අන්තිමට ඒකත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස. හරි. එතකොට අපි ගිය සතියේ ආදාන උපක්‍රම සම්පූර්ණයෙන් සියල්ලම කතා කරා. ගොඩක් වෙලා දන්නේවා තිබ්බා. ඉතින් ඒවා අපි කතා කරලා ඉවර කරා. ඉතින් අද අපිට තියෙන්නේ එතකොට මේ විදිහට ගත්තාම මේක තමයි ඔය අපි කතා කරපු තැන. දෘඩාංග කියන කොටසේ තමයි අපි ඉන්නේ. ඒකේ ආදාන උපක්‍රම කතා කරා. අද ප්‍රතිදාන උපක්‍රම කතා කරලා ආයේ ආචාන උපක්‍රමත් කතා කරනවා. හරි. එතකොට මේකයි. ඊට පස්සේ අපි සැකසුම් උපාංග ගැන කතා කරමු. මේකෙන් පස්සේ ඒක සිලබස් එක අදාළ නැති නිසා මම මේක නෝට් එකක් විදියට දාලා නැහැ. හරි. එතකොට නෝට් එක පිළිවෙලට හදාගෙන යන්න මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න. අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා නම් දැනට ලොකු ගැටලුව කරගන්නපා. පරණ ඒවා මේ ප්‍රශ්න කියන්නේ දැනට ඒ ටික නෝට් එක හදාගෙන යන්න. දැනට ඒ පරණ දේවල් ගැන දැනට මේ ගැටලුවක් ඇති කරගන්න එපා. හරි, ඒ ටික ඔයාලා හදාගෙන යන්න. මම ඒක මේ නෝට් එක ගන්න විදිහ ටික විස්තර කියන්නම්. හරි, එහෙනම් අපි ප්‍රතිදාන උපක්‍රම ගැන කතා කරමු. එතකොට පරිගණක භාවිතය අනුව කොටස් තමයි අපි කතා කරේ. ඒකේ දෘඩාංග කියන කොටසේ අපි මෙන්න මේ කොටස් ටික කතා කරලා තියෙනවා. ඊට පස්සේ අද අපි කතා කරන්න යන්නේ නම් ප්‍රතිදාන උපක්‍රම. හරි, මොනවාද ප්‍රතිදාන උපක්‍රම කියන්නේ? මට කවුරු හරි කියන්න බෑ මන්ට ප්‍රතිදාන උපක්‍රම කියන එකේ තේරුම. ඔක පළවෙනි පාඩමේදී කතා කරා. ඊට පස්සේ මේකෙදි උපක්‍රම කියන එක සම්බන්ධ විතරයි අපි කතා කරේ. පළවෙනි පාඩමේදී ප්‍රතිදාන කියන එක කතා කරලා තියෙනවා. රික්මන්ට් කියමු බලන්න. මන්නත්තම් දැන් පරිගණකයෙන් තොරතුරු එළියට ලබා දෙන. අන්න හරි, පරිගණකයෙන් තොරතුරු පිටතට ලබා දෙන ක්‍රමවලට තමයි පරිගම් මේ ප්‍රතිදාන උපක්‍රම කියන්නේ. ප්‍රතිදාන කියන්නේ තොරතුරු විදිහට පිටතට ලබා දෙනවා. කියන්නේ ප්‍රතිදාන කියන්නේ පිටතට ලබා දෙනවා. පිටතට ලබා දෙන දේ තමයි තොරතුරු කියලා කියන්නේ. එහෙනම් අපිට සරලව උතන නිර්වචනය හදා ගන්න පුළුවන්. පරිගණකයෙන් තොරතුරු පිටතට ලබා දීමට භාවිතා කරන උපක්‍රම හෝ උපාංග ප්‍රතිදාන උපක්‍රම ලෙස හඳුන්වනවා. මේක මේ ඕක මම ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් යූස් කරන වචන උපාංග කියන එක. අර පොතේ තියෙන උපක්‍රම නිසා තමයි මම උපක්‍රම කියලා දැම්මේ. මොකද අපි මේක ඉංග්‍රීසියෙන් කියනකොට ඩිවයිස් කියලා කියන්නේ. ඒක ඩිවයිස් කියන්නේ උපාංග කියන එක තමයි. ඒ කියන්නේ නම. ඉතින් උපක්‍රම කියන එකත් එකම සේම්.
හැබැයි මේ හරිකම් මට පොඩ්ඩක් මේ වෙනසා සහ ඔයාලට මේ නම් දෙකම මේ කොහෙදී හරි දැක්කොත් අඳුර ගන්න ඕන නිසා මම මෙතන නම් දෙකම සඳහන් කරලා තියෙනවා උපක්‍රම හෝ උපාංග ප්‍රතිදාන උපක්‍රම විදියට හඳුන්වන. එතකොට මේකෙදි කරන්නේ සරලව පරිගණකයෙන් අපි ප්‍රොසෙස් එක කතා කරා ඒ විදිහට ප්‍රොසෙස් වෙලා එළියට එන තොරතුරු එළියට ලබා දෙන්න පාවිච්චි කරන උපක්‍රම නැත්නම් උපාංග තමයි ප්‍රතිදාන උපක්‍රම කියලා අපි කතා කරන්නේ. හරි මේකෙදි එතකොට අපි කීපයක් ගිය සතියේ නාමිකව අපි කතා කරේ නෑ මූලිකව. එතකොට අපි ගත්තොත් මොනවාද මේකේ උපක්‍රම කාට හරි කියන්න පුළුවන්ද? දැන් මම මේ පොඩි හින්ට් එකකුත් මෙතන යටින් දාලා තියෙනවා. ප්‍රතිදාන උපක්‍රම විදිහට ආදාන කියන්නේ ඇතුළට ලබා දෙනවා. ප්‍රතිදාන කියන්නේ එළියට ලබා දෙනවා. සන්දර්ශකය. අසන්දර්ශකය ඊට පස්සේ මේකේ පේන්න තියෙන වගේ අපිට ස්පීකර් එක කියලා ගන්නත් පුළුවන්. බෆල් එක කියලා අපිට කියන්නත් පුළුවන්. හරිද? හරි. ඕක එතකොට අපි අර නම් විදියට නිකුවේ අපිට මේක මූලිකව කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. අපි ගත්තොත් මේකේ පළවෙනි ඒ කියන්නේ අපි මේක පොඩ්ඩක් මම මේ පැටලෙන තැනක් තියෙනවා. ඒක මම මේව කරලා දෙන්නම්. මොකද මේක තමයි කතා කරගෙන යනකොට අර පොඩි මේ කියන්නේ පැහැදිලි කිරීමේදී පොඩි ගැටලුවක් එන්න පුළුවන්. ඒකත් මම මේ බෙරලා දෙන්නම්. ප්‍රතිදානිය කියන්නේ හොඳට මතක තියාගන්න එළියට ලබා දෙන එක. එතකොට අපි මේකෙදි කතා කරන්නේ මූලික එළියට ලබා දෙන විදි මූලික විදි අපිට තුනක් තියෙනවා. ඒකේ මේක එක කොටස් තමයි මේ මම මෙතන දාලා තින්නේ අර පොඩ්ඩක් ඔයාලට හින්ට් එකට වගේ තමයි මම මේක මෙතන පෙන්වන්නේ. හරි. ඒකේ පළවෙනි එක තමයි පළවෙනි විදිහ තමයි අපි කියනවා මොකක්ද? පළවෙනි විදිය තොරතුරු පිටතට ලබා දෙන පළවෙනි කියන්නේ පරිගණකයෙන් තොරතුරු පිටතට ලබා දෙන එක විදිහක්. එකක් තමයි මෘදු පිටපත්. තම මෘදු පිටපත් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන් soft copy කියලා තියෙනවා. හරි දැන් ඒක නෝට් එක හදාගන්න මේ ටික අවශ්‍ය නම් මේ ටිකක් ලියාගන්න අපි මේවා කලින් කතා කරලා තියෙනවා. දෘඩාංග කියලා ඕනනම් මාතෘකාව ලියන්න. ඒ කියන්නේ අපි කලින් ඉඳන් මේ පිළිවෙලට ඔයාලා නෝට් එක හදුවා නම් මේ පිළිවෙලට හැදිලා ඇති. තම ප්‍රතිදාන උපක්‍රම කියලා දැම්මා. ප්‍රතිදාන උපක්‍රම මූලිකව කොටස් තුනකි. නැත්නම් මොනින්ද දැන් ප්‍රතිදාන උපක්‍රම කියලා දැම්මා. 1 2 3 දාලා මේ ටික ලියා ගන්න තියෙන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක ලියන්න. ඉතින් මේක අපි පළවෙනි පාඩමේ ඉඳන් මේක මම ඔයාලට කියලා දුන්නා. ඒක අර කටපාඩම් වෙන මට්ටමට ඇවිල්ලා ඇති. මොකද හැමදාම මේ කොටස මම මතක් කරනවාමයි. හරි. එහෙනම් ප්‍රතිදාන උපක්‍රම කියලා මාතෘකාව ලිව්වා. ඒකේ ප්‍රතිදාන උපක්‍රම කොටස් තුනකි. එක තමයි මුදු පිටපත්. කියන්නේ පරිගණකයෙන් පිටතට තොරතුරු ලබා දෙන එක ක්‍රමයක් තමයි මුදු පිටපත්. අපි කියනවා soft copy කියලා. ඉංග්‍රීසියෙන් soft copy කියලා කියනවා. soft අපි දැන් මෘදුකාංග, දෘඩාංග ඔවත් එක්කම එකම විදිහට තමයි මේ ටික කියන්නේ. නම් මේවා soft copy මුදු පිටපත්. දෙවනි ක්‍රමේ මේක මුදු පිටපත්. දෘඩ අපි කියනවා දෘඩ පිටපත් කියලා. අපි කියනවා hard copy කියලා. දෘඩ පිටපත අපි කියනවා hard copy කියලා. එතකොට එකක් මුදු පිටපත් අනිත් එක දෘඩ පිටපත්. අන්තිම එක මෙතන තියෙන එක ශබ්ද. මෙතනින් අපි sounds විදියට එළියට දෙනවා. එතකොට ඔය ක්‍රම තුන විතරද තියෙන්නේ පරිගණකෙන් තොරතුරු පිටතට ලබා දෙන. හොඳට කල්පනා කරන්න ඔය තුන විතර තියෙන්නේ පරිගණකයකින් ඕනම කියන්නේ පරිගණකයක් කියන එක දැන් ඔයාලට සාමාන්‍ය අයිඩියාවක් ඇති ෆෝන් එක කියන්නේ පරිගණකයක් තමයි. ඔක අර මයික්‍රොප්‍රොසෙසර් සම්බන්ධව අපි ඉස්සරහට තව කතා කරනවා. එතකොටත් තීරෙයි මේ පරිගණක කිව්ව ගමන් අර ඔළුවේ ඇඟෙන දැන් මේ වගේ මේ මොනිටර් එකක් තියෙන ඒ වගේ එක කියන එකෙන් පොඩ්ඩක් එළියට එන්න. මොකද අද වෙනකොට පරිගණකය කියන එක සෑහෙන දියුණු වෙලා මේ කුඩා වෙලා එහෙම වෙලා තියෙන නිසා අර තමන්ගේ ඔළුවේ ඇඟෙන් චිත්‍ර වෙනස් කරගන්න. මොකද එහෙම මේවා වුණොත් මේ කිය සමහර සංකල්ප තේරුම් ගන්න බැරි වෙනවා. හරි. එතකොට ඔන්න ක්‍රම තුනකට තමයි එළියට යන්නේ. මේ තුන විතරයි තියෙන්නේ පරිගණකයෙන් මොන හරි දෙයක් තොරතුරක් ඒ කියන්නේ පිටතට ලබා දෙන්න මේ ක්‍රම තුන විතරද පාවිච්චි කරන්නේ. තව ක්‍රම ඔයාලා දන්න මොනවද තියෙනවද? ප්‍රක්ෂේපක. ඔව් ප්‍රක්ෂේපක. මේක දැන් මේ මූලිකව අපි කතා කරන්නේ මේ ඒක මං අර කියන පොදුවේ මේ ක්‍රම තුන තමයි කතා කරන්නේ. මේ ක්‍රම තුන ඇතුලේ දේවල් සමහර වෙලාවට අහුවෙන්න පුළුවන්. ඔය දැන් කියපු එකක් මේ ක්‍රම තුන ඇතුලේ තියෙනවා. හරි. එහෙනම්තර පටල ගන්න එපා. ඒක මම හැවුවේ තව මොන හරි වාලට හම්බෙන ක්‍රම තුන තියෙනවාද? මේක පොදුවේ නිර්වචනයක්. අපි හිතමු දැන් මොන හරි සත්තු කියලා ගත්තොත් ඔන්න සත්තු මොනවාද? කකුල් හතරේ සිව් මේ සිව්පා සත්තු කියලා අපිට වෙනම වර්ග කරන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි මේක.
මේ සත්තු කියන වර්ගීකරණේ එක කොටසක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිදානුපක්‍රම වල එක කොටසක්. එතකොට ඒක එතකොට මේ සිව්පා සතුන් ගත්තොත් සෑහෙන ගොඩක් අලියා කොටියා ඔය ඔක්කොම දාන්න පුළුවන්. ඒ වගේ තමයි ඔය ප්‍රක්ෂේප කියපු ගමන් මේ එකකින් එකකට එන උත්තරයක්. මොනතර පොදි වර්ගීකරණයට දාන්න බෑ. හරි. එතකොට පොදු වර්ගීකරණයේ තියෙන්නේ මේ තුන විතරයි. ආයෙ මුකුත් නැහැ ප්‍රතිදානුපක්‍රමයක් ඕන විදිහට ඔයාලා හිතලා බලන්න. ඔයාලා පරිගණකකින් හරි ෆෝන් එකකින් හරි මොකක් මොන හරි දෙයකින් ඔයාලා තොරතුරක් ගන්නවා නම් මේ ක්‍රම තුනට විතරයි තොරතුරු එළියට ගන්න පුළුවන් වෙන කිසිම ක්‍රමයකට එළියට ගන්න බෑ. ඕන තරම් විදිය කල්පනා කරලා බලන්න කිසිම ක්‍රමයක් නැහැ මේ ක්‍රම තුන විතරයි. මේ ක්‍රම තුන ඇතුලේ තව විදි තියෙනවා. මේ ක්‍රම තුන ඇතුලේ මේවා තව බෙදෙනවා මුදු පිටපත් තව කියන්නේ උදාහරණ වලට බෙදෙනවා කොටස් වලට. හැබැයි ඒක මුදු පිටපතක්ම තමයි. හරිද? මොන පැහැදිලි? ආ දැන් නෝට් එක හදාගෙන යන්න මම ඔය මට ඒක කියන්න බැරුණා මම හැමදාම කියනවා මම අර මේ පැහැදිලි කිරීම කරගෙන යන්නේ ඔයාලට මේ ලියා ගන්න වෙලාව දෙන්න. ලොකු දෙයක් ලියන්න නැහැ ප්‍රතිදානුපක්‍රම කියලා දිනේ දාලා මාතෘකාලිය ප්‍රතිදානුපක්‍රම ඊට පස්සේ අවශ්‍ය නම් මේ ටික ලියාගත්තා. ප්‍රතිදානුපක්‍රම මූලික කොටස් තුනකි එක මුදු පිටපත් soft copy දෙක දෘඩ පිටපත් hard copy තුන ශබ්ද sounds කියලා අපි කියනවා. හරිනේ. මේ ටික හරි මොන හරි ගැටලු තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් හරි මොන හරි ලියා ගන්න ඕනි වෙලාවේ ඒවා සම්බන්ධව message එකක් හරි mic on කර හරි කියන්න. හරි එහෙනම් ඔන්න කොටස් තුනකට බෙදුවා. ඒක එහෙනම් පළවෙනි කොටස අපි කතා කරනවා. පළවෙනි කොටස මුදු පිටපත්. මොකද්ද මේ මුදු පිටපත් කියන්නේ? දැන් ඕකෙදිම අපි මේ මේක පොඩ්ඩක් මේව කර කතා කරනවා. මේකේ මුදු පිටපත් කියන එකත් එක්කම අපිට එනවා මොනවාද? soft කලින් එකේදී අපි කතා කරා software කියන එක ඊට පස්සේ hardware. දැන් hardware වල මේ දෘඩාංග වල ප්‍රතිදාන උපක්‍රම sorry දෘඩාංග කියන කොටසේ ආදාන උපක්‍රම කතා කරා ප්‍රතිදාන උපක්‍රම අපි කතා කරා. හැබැයි මේ මුදු පිටපත් කියන එකයි software කියන එක අතර සම්බන්ධයක් තියෙනවා. දෘඩාංග කියන එකයි දෘඩ පිටපත් කියන එක අතර සමානකම් තියෙනවා. කියන්නේ මේ වචන වලින් අල්ලා ගන්න පුළුවන් වැඩේ. එහෙම ගත්තොත් මොකද්ද මේ මුදු පිටපතක් කියන්නේ? සරලව අපි පාන පැහැදිලි මුදු පිටපත් කිව්වොත් software වල අපි ලක්ෂණ කතා කරා. මොනවද software වල මූලික ලක්ෂණ? ඒ වලින් එක කීපයක් මෙයාට තියෙනවා. software එකක් අතින් අල්ලන්න පුළුවන්ද? බැහැ. බැ අතින් අල්ලන්න බැහැ. ඒක ඇහැට පේනවද? ඔව්. ඇහැට පේනවා. හැබැයි අතින් අල්ලන්න බැහැ. මම එදත් ඔක් කිව්වා. ඔයාලා මොනවද software එකකින් වැඩ කරනවා. දැන් මේ powerpoint කියන software එකකින් මම මේක හදලා තියෙන තුන් මම මේක අල්ලන්න ගියා මට මේක අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ කවුද? මගේ කියන ස්ක්‍රීන් එකේ මේ ලැප් එකේ තියෙන ස්ක්‍රීන් එක නැත්තම් මොනිටර් එක තමයි අහුවෙන්නේ. ඒතර මොනිටර් එක කියන්නේ දෘඩාංගයක්. මම කොච්චර software එක අල්ලන්න උත්සාහ කරත් අහුවෙන්නේ දෘඩාංගය. හරිද? ඒ වගේම තමයි මේකත්. නම් මුදු පිටපත කියන එක ඕකෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒක එතකොට ඇහැට පේනවා අපිට අතින් අල්ලන්න බෑ. හරිද? ඒක පොඩ්ඩක් මේ කියන්නේ සමහර වෙලාවට ඕක කන්ෆියුස් වෙනවා. ඔක මම කන්ෆියුසින් නැති වෙන්න තමයි කිව්වේ. අපිට මොන හරි තිරයක් ඔයාලා ෆෝන් එක ගන්න ෆෝන් එක ඇතුලේ ඇප්ස් තියෙනවා. ඒකේ ඇප්ස් වලින් ගේම් ගහනවා නරෝ මෙවට වැඩ වලට කීක දේවල් තියෙනවා. එතකොට ඒවා එකක්වත් අපිට අතින් අල්ලන්න බෑ. අපි අතින් ඇල්ලුවොත් අපිට අහුවෙන්නේ software එක නෙමෙයි hardware එක. software එක ඇතුලේ run වෙන program එකක්. ඒක අපිට අතින් අල්ලන්න බෑ. ඒක බලන්න අපිට පාවිච්චි කරන්න වෙනවා අනිවාර්යෙන් hardware එක. හරි. ඕක තේරුම් ගත්තනම් මේකටත් ඒක අවශ්‍ය වෙනවා. එහෙනම් දෘඩ පිටපත කියන එකෙත් අර්ථය තේරෙන්නේ නැහැ. දෘඩ කියන එක hardware කියන එකට සමානයි. hardware එක හැටක් තේනවා. අතින් අල්ලන්න පුළුවන් තද ගතියින් නැත්නම් එහෙනම් ඒ ටික මේකටත් තියෙනවා. හරි. ශබ්ද කියන එක මේක නැතිනම් ලොකු පැහැදිලි කිරීමක් කරන්න දෙයක් නැහැ. sounds කියන එක පොදුවේ ඉතින් sounds න තමයි. ආයේ වෙන බෙදීමකුත් නැහැ. කියන්නේ ලොකු වෙනස් කිම් නැහැ. මේ දෙකේ පොඩි දේවල් කීපයක් තියෙනවා. හරි. අපි දෘඩ පිටපත කියන කතා කරන්නේ. දෘඩ පිටපත කියන්නේ මොකද්ද? ඇහැට පේනවා අතින් අල්ලන්න බෑ. මේක සරලව කිව්වොත් අපිට මේක දෘඩ පිටපත කියන එක අපි බලන්න පාවිච්චි කරන උපාංග ගැන තමයි මේකෙදි කතා කරන්න යන්නේ. හරි. දෘඩ පිටපතක් කියන්නේ තිරයක් භාවිතයෙන් තොරතුරු ප්‍රතිදානය කර ගැනීමට තොරතුරු ප්‍රතිදානය කර ගැනීමේ ක්‍රමයක්. මේකෙදි වෙන්නේ මොකද්ද? තිරය මත නැරඹීම සඳහා පමණක් තොරතුරු ප්‍රතිදානය වේ. හරිද? මේ ටික මම අර මේ ෂෝට් කරලා අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. මුදු පිටපත් යනු දැන් ලියා ගන්න. මුදු පිටපත් යනු තිරයක් භාවිතයෙන් තොරතුරු ප්‍රතිදානය කර ගැනීමේ ක්‍රමයක් වන අතර තිරය මත නැරඹීම සඳහා පමණ මිහිදී තොරතුරු ප්‍රතිදානය වේ. මුදු
මෘදු පිටපත කියන්නේ තිරයක් භාවිතයෙන් තොරතුරු ප්‍රතිදානය කර ගැනීමේ ක්‍රමයක්. ප්‍රතිදානය කියන්නේ තොරතුරු පිටතර ලබා දීමක්. එහෙනම් තිරයක් පාවිච්චි කරලා තොරතුරු පිටතර ලබා දෙනවා නම් ඒකට අපි කියනවා soft copy එක මෘදු පිටපතක් කියලා. මේකෙදි කරන්න පුළුවන් ඉන්නේ තිරයක් මත නැරඹීම විතරයි. يعني තිරය මත නරඹලා එන්න නැත්නම් ඒකේ තියෙන දේවල් මේ වෙනස්කම් කළා ඒ වුණා කරන්න පුළුවන්. තිරය මත තමයි නරඹන්න පුළුවන් වෙන්නේ. තිරය කියන එකේ සරලම තීරම ඔය මන් දාලා තින්නේ පරිගණක තිරය කියන එක අපි දන්න සන්දර්ශක කියලා කතා කරා. එතකොට ඒක පරිගණක තිරයක් වෙන්න පුළුවන්. ඕක මේ මොනවාද නිකන් ඕකට අපි ඉස්සරහට අපි කතා කරනවා අර ප්‍රක්ෂේපකයේ කිව්වනේ මේ වගේ ඒ වගේදී අපි නිකන් සුදු පාට රෙදි කෑල්ලක් හරි මොන හරි ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ මොන හරි තිරයක් ඒක තිරේ කියන එකේ මූලික එක පරිගණක තිරේ ඊට අමතරව අපිට ඕවා මේ මොනවාද සුදු පාට බිත්තියකට උනත් අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේ මේ ඉස්සරහට අපි ඒව කතා කරමු එතකොට මේ වගේ ප්‍රතිදාන උපක්‍රම තියෙනවා එතකොට මේකෙදි මූලික වෙන්නේ තිරේ මත නැරඹීමට පමණයි මුදු පිටපත් වලින් තොරතුරු එළියට ලබා දෙන්නේ. හරි එතකොට ඒක අල්ලන්න පුළුවන් මේ soft copy. Soft copy අල්ලන්න බෑ. ඇල්ලුවොත් අපිට අහුවෙන්නේ අනිවාර්යෙන් hardware එක. පරිගණක තිරේ පෙන්වන දෙයක් අපි අල්ලන්න ගියොත් අපිට හැම වෙලාවම අහුවෙන්නේ hardware එක. ඒ නිසා මේ මුදු පිටපත කියන එක බලන්න නම් කවුද උනින් අනිවාර්යෙන් තිරයක් අවශ්‍ය වෙනවා. හරි ඒක පරිගණක තිරයක් වෙන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ මොන හරි නිකන් තිරයක් වෙන්න පුළුවන්. ඉස්සරහට ඒක කතා කරන විට මොන හරි තිරයක් අවශ්‍යයි මේක මේ පිටපතේ එහෙම නැත්නම් මේ අපි තොර මේ පිටතර ලබා දෙන තොරතුර බලා ගන්න නැත්නම් ඒක මේ නරඹීමන කියවන්න ඕන දෙයකට අපිට තිරයක් අවශ්‍ය වෙනවා හරිද මොන්නේ නම් මුදු පිටපතේ කියන එක දැන් අයිඩියා එකක් එන්නේ ඇති මුදු පිටපතක් කියන්නේ මොන හරි ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා තොරතුරු පිටතර ලබා දෙනවා නම් ඒකට අපි කියනවා මුදු පිටපතක් කියලා soft copy එකක් කියලා ඒ කියන්නේ අපිට ස්ක්‍රීන් එකක් ඕනි ඒක බලා ගන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ ඒ විදිහට මොනාරි ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා අපි දේවල් බලන ප්‍රධානතම උපාංගය මොකක්ද ප්‍රධානතම උපාංගය මොනිටර් එක නැත්නම් පරිගණක තිරය හරිද ඕක එතකොට දැන් ඔයාලා ෆෝන් එකෙන් බලනවා ෆෝන් එක කියලා වගේ ගන්න පුළුවන් ඉතින් අපි මේකෙදි පරිගණක තිරය තමයි මූලික මේක විදිහට අරන් කතා කරන්නේ එතකොට ඒකේ තියෙන ලක්ෂණ ටික මේ මූලික කොටස් ටිකට එක අවස්ථාවකදී ෆෝන් එක කියන එකත් සම්බන්ධ වෙනවා මම ඒකෙදි ඒ විදිහට කියන්නේ හරි එහෙනම් අපිට soft copy එකක් පාවිච්චි කරන්න තන soft copy එකක් විදිහට අපිට තොරතුරු ප්‍රතිදානය කරන උපක්‍රම ගොඩක් තියෙනවා ඒකෙන් මූලිකම එක තමයි පරිගණක තිරය හරිද මූලිකම උපාංගය පරිගණක තිරය මුදු පිටපත ආකාරයට තොරතුරු ප්‍රතිදානය කරන උපක්‍රම රැසක් ඉන් ප්‍රධානික නම් පරිගණක තිරයයි. අනේ නෝට් එක උන්න හදාගෙන යන්න මුදු පිටපත ආකාරයට තොරතුරු ප්‍රදානික කරන උපක්‍රම රැසකී නැත්තර සම්පවති. ඉන් උදාහරණ කීපයක් නම් නැත්තම් රසක් පවති කියලා ලිව්වා. ඊට පස්සේ ඉන් ප්‍රධාන වන්නේ පරිගණක තිරයයි. අපි අර මම හැමදාම කියනවා අර ප්‍රසන්ටේෂන් එකේ එහෙම වෙන්නේ මේ ගොඩක් වචන දාලා තියෙනවා. එතකොට ඒකේ මේ මුදු පිටපත ආකාරයට තොරතුරු ප්‍රදානික කරන උපක්‍රම රැසක් පවතින අතර ඉන් ප්‍රධාන වන්නේ පරිගණක තිරයයි කියලා කිව්වා නම් හරි ඊට පස්සේ අපි පරිගණක තිරය ගැන කතා කරනවා ඊට පස්සේ ටිකක් මොවේ මම කියපු ටිකම තමයි ආයෙ මෙතන ලියලා තින්නේ මුදු පිටපත් තොරතුරු ප්‍රදානික ලබන ප්‍රධාන උපක්‍රමය පරිගණක තිරයයි හරිද එතකොට මතක තියෙන්න ඕනේ දැන් මුදු පිටපත කියන එක මතක තියෙන්න ඕනේ මුදු පිටපතක් කියන්නේ පරිගණක sorry පරිගණකනේ තිරයක් පාවිච්චි කරලා තොරතුරු පිටතර ලබා දෙන ක්‍රමයක් එතකොට ඒ විදිහට තොරතුරු පිටතර ලබා දෙන මූලිකම ක්‍රමයේ තමයි පරිගණක තිරය කියන එක. මේකේ hardware එකයි sorry soft copy එකයි ටිකක් පැටල් වෙනවා. ඒකයි මම කිව්වේ ඒක හරියට තේරුම් ගන්න. පරිගණක තිරය කියන එක hardware එකක්. ඒ කියන්නේ ප්‍රතිදාන උපක්‍රම අපි මේ hardware කොටස් වලින් ඉන්නේ. ඒක ඇතුලේ පෙන්වන එක තමයි මේ කතා කරන්නේ. එතකොට ඒක තමයි තොරතුරු වෙන්නේ. එතකොට ඒක බලන්න තමයි මේ අපි hardware එක පාවිච්චි කරන්නේ. හරි? එතකොට මේක එක ක්‍රමයේ මේ තොරතුරු ප්‍රතිදානය කරන එක ක්‍රමයක් තමයි soft copy එක soft copy එකක් කියන්නේ ඒක ඇහැට පේනවා විතරයි අතින් අල්ලන්න උත් කරන්න බෑ අපිට ඒක බලනවා නම් අනිවාර්යෙන් ස්ක්‍රීන් එකක් යූස් කරන්න වෙනවා හරිද තවත් ඔක පොඩ්ඩක් සරල කරන්න නම් දැන් මේක අපි ඊළඟ කතා කරන්න යන ටිකත් එක්ක අපු මේක මේ අහුවෙන එකක් නැති නිසා අපි තුමු ආල මොන හරි ෆිල්ම් එකක් ගන්න ඕන නම් ෆිල්ම් එකක් දැන් බලන්න ඕන නම් කුපෙන් එකේ තියෙනවා CD එකේ තියෙනවා
ඕක කොයි විදිහවත් ඔයාලට මේ බලන්න වෙන ක්‍රමයක් නැහැ. අනිවාර්යෙන් එක්කෝ ඔබ ෆෝන් එකට මොන හරි කරනවා ටිකක් පාවිච්චි කරලා මොන හරි ක්‍රමයකින් අප්ඩේට් කේබල් එකකින් ෆෝන් එකට දාන්න වෙනවා. එහෙම නැත්නම් අපිට පරිගණක තිරයක් පාවිච්චි කර බලන්න වෙනවා. එහෙම නැත්නම් ඔය කලින් කිව්වාගේ අර ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කරලා තිරයකින් තමයි බලන්නේ. ඉතින් ඕක තමයි ඔය කිව්වේ. එතකොට අපි අපි ගාව තියෙන මොන හරි තොරතුරක් පිටතට ලබා දෙන්න නැත්නම් ඒක බලලා අපිට මේ කිව්ව මොන හරි තිරයක් අවශ්‍ය වෙනවා. හරිද? ඒ විදිහට තිරයකින් අපි ඒක බලනවා නම් ඒක soft copy එකක්. අපිට අතින් අල්ලන්න බෑ. අපිට තිරෙන් විතරයි පේන්නේ. ඒතකොට soft copy එකක්. ඒ වගේ මුදු පිටපත් අපිට තොරතුරු එළියට ලබා දෙන්න නැත්නම් මුදු පිටපත් අපිට බලන්න පාවිච්චි කරන ප්‍රධාන උපක්‍රමය තමයි පරිගණක තිරය. හරි. එතකොට මම හිතනවා ඒක පැහැදිලි මේ නෝට් එකක් හරියට කියලා. එතකොට පරිගණක තිර අපිට වර්ග කීපයක් තියෙනවා. මූලිකව එතකොට පරිගණක වර්ග තිර කීපයක් කියලා විවරණ හරි ඊට පස්සේ අපි කතා කරමු. එතකොට පරිගණක තිර වර්ග තමයි අපි කතා කරන්නේ. නැත්නම් සරලව ස්ක්‍රීන් නැත්නම් මොනිටර්ස් වර්ග තමයි මේකදී අපි කතා කරන්නේ. හරිද? මේ ටික ගැටලුවක් තියෙනවා අහන්න, ප්‍රශ්න තියෙනවා අහන්න, ඒ වගේම නෝට් එකක් අද මේ හදා ගන්නවා නම් ඒකත් මට කියන්න. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මේ නයිටින් පැහැදිලි මූලික ක්‍රමිත පරිගණක තිර. එතන පරිගණක තිර වර්ග කීපයක් තියෙනවා. ඒ කීපේ තමයි අපි කතා කරන්න යන්නේ. හරි. ඒකෙන් පළවෙනි එක තමයි මෙන්න මේ පරිගණක තිර වර්ගය. මොකද්ද මේකට කියන්නේ? දැන් මේ ගොඩක් වෙලාවට දැකලා ඇති පිටිපස්සේ දිගට මේකක් තියෙනවා. ඊට පස්සේ මේක එක වර්ගයක්. පරිගණක තිර වර්ගීකරණ එක කොටසක්. එකක්. මොකද්ද මේකේ නම? CRT මොනිට එක? CRT මොනිට එකක් කියලා කියනවා. දැන් ඉස්සර කාලේ නම් මේවා තමයි තිබුණේ ටීවී වගේ මොනිටර්ස් එක ලොකු වට තියෙන බර වැඩි මේක සෑහෙන්න මේ උස්සන්න කරන්න එක නෑ. අමාරුයි. සාමාන්‍ය මොනිටර් එකට වඩා අමාරුයි. ඊට පස්සේ මෙයාගේ බර වැඩි, විශාලත්වය වැඩි, මේ වගේ කොටස් කීපයක් මෙයාගේ තියෙනවා. ඉතින් මේකට අපි කියනවා CRT මොනිටර් කියලා. ඉංග්‍රීසියෙන් අපි සිංහලෙන් කියනවා කැතෝඩ් කිරණ නලය සහිත තිරය කියන එක. එතකොට ඔය CRT කියන්නේ කැතෝඩ් රේ ටියුබ් කියන එක. ඒක තමයි CRT කියලා මේ අපි අර ෂෝට් කරලා තින්නේ. එතකොට මේක ඉස්සර කාලේ ඉඳන් පාවිච්චි කරන ප්‍රතිදාන උපක්‍රමයක්. පරණ කාලෙම තිබ්බේවා. ඒ කියන්නේ මේක එක මට්ටමකට ආපු එක. ඊට පස්සේ ඒ කියන්නේ ඉස්සරම කාලේ තිබ්බේවා. මීටත් වඩා විශාල ප්‍රමාණයක් තිබ්බා. ඊට සැර පොඩි කරලා සාමාන්‍ය ප්‍රමාණයකට ආපු එකක් තමයි මේක. මේක අද දක්වාම ඒ කියන්නේ අදටත් තියෙනවා. දැන් මං ගාවත් මේ වෙනම එකක් මේ තියෙනවා. ඉතින් ඉස්සරහට පාවිච්චි කරපු මැෂින් එක. ඒක එතකොට අදටත් වැඩ කරනවා. ඒක එතකොට මූලික ප්‍රශ්න කිහිපයක් තිබ්බා. එතකොට දැන් ඔයාලා නෝට් එක හදාගන්න. මේක මුල් කාලේ ඉඳන්ම පාවිච්චි කරපු ප්‍රතිදාන උපක්‍රමයක්. මේක එතකොට ප්‍රමාණයෙන් විශාලයි. මෙයාගේ වැඩි විදුලි පරිභෝජනයක් තියෙනවා. ඒක තමයි මෙයාගේ තියෙන එකම නෙමෙයි මේ මූලික ප්‍රශ්නය. තව ගොඩක් මේකේ ගැටලු තියෙනවා. ගැටලු ගැන මේක ලොකු වැඩි. ඊට පස්සේ මේ ගෙනියන්න බෑ. ඊට පස්සේ බර වැඩි. ඔය වගේ ටිකක් තියෙනවා. තවත් ඊටත් අමතර මෙයාගේ වාසියවාසි කීපයක් තියෙනවා. ඒ ටිකක් මම අන්තිමට ආපහු කියන්නම්. මූලිකව අපිට නෝට් එකේ ගෙනෙන්න අපිට දැනට දැනගන්න ඕනේ ඉන්නේ මෙයාගේ විදුලි පරිභෝජනය වැඩි කියන එකයි. ඊට පස්සේ මෙයාගේ විශාලත්වය සහ ඔන්නම් බර වැඩි කියලත් අපිට ගන්න පුළුවන්. හරිද? ඒ වුණාට මේක දැන් අද ඒ නිසා මේකේ මූලික හේතුව තමයි මොනවාද විදුලි පරිභෝජන ප්‍රශ්නේ හින්දා අද වෙනකොට මේක පාවිච්චි කරන අඩුයි. එහෙම නැත්නම් පාවිච්චි කරන්නේ නැහැ. නැති තරම් සාමාන්‍යයෙන් ගොඩක් යූස් වෙන්නේ නැහැ. අදටත් පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි විශේෂ කාරණන් වලට මේක අදටත් පාවිච්චි කරනවා. හරි. කාටරි කියන්න පුළුවන් මොනවාටද මේක දැන් පාවිච්චි වෙන්නේ කියලා. දැන් අදට පාවිච්චි වෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේක කියන්නේ යූස් කරන්න පුළුවන් මේ වැඩවලට. අද වෙනකොටත් මේක හා සමාන එහෙම නැත්නම් මේ ආදේශක වෙනුම් පාවිච්චි වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේ. මොනවටද මේක පාවිච්චි කරන්නේ? මේ තියෙන ඔය මේකේ මොනිටර් එකේ ඇතුළ ගලවපු කොටසක්. එතකොට මේක ගත්තොත් මේ තියෙන්නේ ඔය ටියුබ් එක අර අපි කිව්ව නලය. එතකොට මේකෙන් තමයි ඔය පිටිපස්සට අර දිගට මේ වෙලා තියෙන්නේ මේක නිසා. මේක තමයි ඔය නලය කියන්නේ. එතකොට මේකේ තමයි ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ මේ තියෙන මොනිටර් එකේ ඉස්සරහා කොටස. හරි. එතකොට මේක නිසා තමයි ඔය මේ මොනිටර් එක අර පිටිපස්සට දිග කොටසක් ඇවිල්ලා මේ විදියට අර පිටිපස්සට මුල් වෙලා වගේ තියෙන්නේ මෙන්න මේ කොටස නිසා. හරි. එතකොට මේක අදට පාවිච්චි කරන සමහර අවස්ථාවල ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරනවා ඔයාලා මොනවාරි ෆොටෝ එඩිටින් සම්බන්ධව ඒ සම්බන්ධ වැඩ කරනවා නම්
දැන් මට මංගා මේ මොනිටර්ස් දෙකම තියෙන නිසා සමහර වෙලාවට ෆොටෝස් එහෙම මේ මොනිටර්ස් දෙකෙන් බලනකොට පැහැදිලි කලර්ස් වල වෙනසක් තියෙනවා හරිද ඒක මේ කියන්නේ අපිට සාමාන්‍ය ඇහැෙන් පේන්නේ නැහැ ඇහැට අපි ගත්තොත් මේ කලර් එක හරියට මේ වෙන්නේ නැහැ හැබැයි අපි ෆොටෝ එකක් මොන හරි කියන්නේ අපි හිතමු දැන් මොන හරි මම ෆොටෝෂොප් කරේ හරි මොන හරි ඩිසයින් එකක් ෆොටෝ හදනවා ඒතරෝ හදනකොට ඒ කලර්ස් කලර් කෝඩ් යනවනේ කලර් කෝඩ් වල අපි ලැප් එකක් පාවිච්චි කරලා නැත්නම් normal screen එක LCD හරි LED monitor එක පාවිච්චි කරලා ඒ ගන්න කලර් එකයි මේක පාවිච්චි කරලා ගන්න කලර් එකයි වෙනස්. වෙනස් කියන්නේ මේකේ තමයි හරියම කලර් එක වෙන්නේ. සමහර ගොඩක් වෙලාවට මට ඔය මේක සාමාන්‍ය වෙලා තියෙනවා අපි ලැප් එකේ කරන හරි Photoshop වලින් මොන හරි design එකක් හරි මොන හරි කලර් මේකක් හදලා අපි ඒ කලර් මේ අපි අර හැට සාමාන්‍ය හරි කියලා හිතලා ගිහිල්ලා ඔක print කරලා ගෙනල්ලා print කරපු එකයි මේ monitor එකේ තියෙන එකයි sorry screen එකේ නැත්නම් LCD හරි LED monitor එකේ තියෙන එකයි දෙක තියලා බලුවා අනිවාර්යෙන් කලර් එක පොඩි වෙනසක් තියෙනවා අපි print කරපු එකේ කලර් එක පොඩ්ඩක් dark වැඩි පොඩි වෙනසක් තියෙනවා හරිද හැබැයි මේ CRT monitor වල එහෙම නැහැ ඉස්සර මම දැන් නම් මට එහෙම ලොකු ගාණක් නැහැ ඉස්සර මේ සාමාන්‍යයෙන් ගොඩක් ඔය මොනවාද ඡායාරූපය සංස්කරණය කරන ෆොටෝ එඩිටින් කරන තැන් වල ගොඩක් මෙන්න මේ CRT monitors තමයි යාලා ගාව තියෙන්නේ කියන්නේ ගොඩක් මේ මේ වගේ හැම වෙලාවෙම CRT monitors පාවිච්චි කරන එකට හේතුව තමයි අර කලර්ස් හරියටම අල්ල ගන්න පුළුවන් LCD LED වට වඩා මේ වගේ කලර්ස් හරියට අල්ල ගන්න පුළුවන් මේ හරියටම අපි දැන් මොනාර print එකක් දැම්මොත් ඒ කලර් කෝඩ් එක ඒ විදිහටම print වෙලා එනවා මේකෙන් පෙන්වන්නේත් ඒකම තමයි හරි එතකොට ඒක විශේෂ එකක් ඉතින් මෙච්චර වැඩි දුර මේකක් අවශ්‍ය නැහැ ඔයාලට දැනට එතකොට මේක මතක තියාගන්න විදුලි පරිභෝජනය වැඩි කියන එක මතක තියාගන්න අනිවාර්යෙන් ඒවා මේ යටි බර වැඩි විශාල ප්‍රමාණ විශාලත්වය වැඩි يعني ලොකු ඉඩක් යනවා මේ සෙගෙම තිබ්බොත් ඒ ටික මූලිකව මෙයාගේ ලක්ෂණ විදිහට මතක තියාගන්න පුළුවන් හරි මේක ගොඩක් වෙලාට කියන්නේ ඔයාලා සිලබස් එකේ නම් මේක බැහැර මේ මේ මේක දැන් පාවිච්චි වෙන්නේ නැති ගන්න තමයි කතා කරලා තියෙන්නේ ඒ නිසා මේ මතක තියාගන්න මේක විදුලි පරිභෝජනය වැඩි නිසා ආදට ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ හරි එහෙනම් ඒක තමයි පළවෙනි එක CRT monitor එක හරි ඊට පස්සේ අපි කතා කරනවා එහෙනම් දෙවනි මොනිටර් ස්වර්ගය පරිගණක තිර දැන් මේ අපි ඉන්නේ soft copy කියන එක ඒ කියන්නේ අපිට මේ තිරයක් පාවිච්චි කරලා අපි තොරතුරු ප්‍රදානය කරන උපක්‍රම වල එතකොට ඒකේ ඒ විදිහට තිරයක් පාවිච්චි කරලා අපි තොරතුරු ප්‍රදානය කරන්නේ පාවිච්චි කරන එක මූලික එක තමයි පරිගණක තිරය ඒ පරිගණක තිරයේ එක කොටසක් තමයි මේ CRT monitor එක හරි ඊළඟ එක තමයි අපි කියනවා LCD කියලා ද්‍රව ස්ඵටික ප්‍රදර්ශකය නැත්නම් ද්‍රව ස්ඵටික සංදර්ශකය කියලා අපි කියන ඩිස්ප්ලේ කියන එක. එතකොට ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ කියන එක තමයි LCD කියලා කතා කරන්නේ. මොකද්ද මෙයාගේ තියෙන ලක්ෂණය? මම දැන් කලින් ලක්ෂණ කීපයක් තිබ්බා. මේක දැන් පැහැදිලිව දැකපු ගමන්ම අපිට කියන්න පුළුවන් මොකක්ද කියන පුළුවන් දැකපු ගමන්ම යාගේ අරයට වඩා කෙලින්ම විශාලත්වයේ ප්‍රමාණය අඩුයි ඊට පස්සේ අපිට ඕන තරම් ගිනියන්න පුළුවන් ලේසි මෙයාගේ බරත් අඩුයි අරගේ අර දිගට පිටිපස්සට ගිහිල්ලා තිබෙන නිසා තමයි බර වැඩි වුනේ මෙයාගේ මුකුත් නැහැ බරත් අඩුයි ප්‍රමාණයත් අඩුයි පාවිච්චි කරන්න ලේසි සැහැල්ලුයි යන්නේවා ලේසියෙන් මතක තියාගන්න පුළුවන් උදාහරණ වෙනවා හරි එතකොට මෙයා ගත්තොත් මෙයා LCD කියන එක LCD කියන්නේ අපි කිව්වා liquid crystal display කියන එක. එතකොට මෙම තිරය sorry පැතලි සංදර්ශ පැතලි ප්‍රදර්ශක තාක්ෂණයට අනුව ඉදවා ඇති අතර මේ කියන්නේ නම් මෙසළු ද්‍රාවණ දෙක අතරට ස්ඵටික පලිඟු ද්‍රාවණයක් එක් කරමින් නිකුත්වා තිබෙනවා. මේක පැතලි බවින් යුක්තයි කියන්නේ ඝන කමඩුයි. ඒ වගේම විදුලි පරිභෝජනයේ අඩු නිසා ජනප්‍රිය වෙලා තියෙනවා. නෝක් මතකද විදුලි පරිභෝජනයේ කියන එක මේ වගේ මතක තියාගන්න. මේක මම ඒක අන්තිමට කියනවා නම් මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා මේ පාර ඕලෙවල් වල ප්‍රශ්නයක් තිබ්බා මෙන්න මේ මොනිටර් සම්බන්ධව වෙනම කතා කරලා කොටසක් තිබ්බා ඒ නිසා මේ මේක අර අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම එකක් නැහැ අනිවාර්යෙන් මේකෙන් MCQ නම් අහනවාම තමයි මේ මොනිටර් සම්බන්ධව එක්කෝ ඒ වර්ග කීපයක් දීලා හරි උත්තරي තෝරන්නේ එහෙමම ප්‍රසිද්ධාන උපක්‍රම වල soft copy මොනවාද හොමොම් කියලා දාලා තිනවා මේ පාරක් තියෙනවා මේ ප්‍රශ්නයක් ඉන්සයිකල් පොඩ්ඩක් මතක තියාගන්න විදුලි පරිභෝජනය කියන එක අනිවාර්යෙන් මේ මොනිටර් සම්බන්ධ කතාවේදී වැදගත් එකක් අරක වැඩි මේක අඩුයි එහෙම වෙවි තමයි ඉන්නේ අද
ඒවගේ තමයි සාමාන්‍යයෙන් අපි දන්නවනේ දැන් අද කාලේ පාවිච්චි කරනකොට මොන හරි දෙයක් පාවිච්චි කරන්නේ අර හොඳටම තාක්ෂණය දියුණු කරලා ආපු එකක්. ඒකට ඔයාලා පළවෙනි පාඩමේදී අපි පරිගණකයේ අර පරම්පරා කතා කරනකොට ඒකෙදිත් මේ විදුලි පරිභෝජනය කියන එක පළවෙනි එක වැඩි වුණා දෙවෙනි එක ඊට අඩුයි ඊට පස්සේ ඒක තවත් අඩු වුණා අඩු වෙලා තමයි එන්නේ. හරි ප්‍රොසෙස් ස්පීඩ් එක කියන එක අනිත් පැත්තට යන ස්පීඩ් එක වැඩි වෙගෙන එනවා. හරි විදුලි පරිභෝජනය අඩු වෙගෙන යනවා ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ වගේම පොඩ්ඩක් මතක තියාගන්න. වගේ මෙයාගෙත් එතකොට අපි කතා කරන අර CRT කේ විදුලි පරිභෝජනය වැඩි මෙයාගේ අඩුයි. ඊට අමතරව මේක දැකපු ගමන් සැහැල්ලුයි ඊට පස්සේ thickness එක ගන්න කම අඩුයි. මේවා මතක තියාගන්න. බලන්න ඒ වගේම මෙතන තියෙන්නේ මේක අවශ්‍ය නැහැ මුකුත් මේ මම මේ ඉන්ටර්නෙට් එකේ මේ විස්තර හොයනකොට ගත්ත එකක් මේ තියෙන්නේ. ඔය මේ මේක තමයි ඔය ලික්විඩ් ක්‍රිස්ටල් කියන්නේ ඔය මිල් පාටින් ඔබේ පෙන්නලා තියෙන කොටස. මෙන්න මේ කොටස මෙතන පෙන්නලා තියෙනවා ලික්විඩ් ක්‍රිස්ටල් කියලා. ඒතර මේක තමයි ඔය තියෙන්නේ. ඒතර මේක අතර මැදට තමයි මේ ස්ක්‍රීන් එක දෙපැත්තෙන් දාලා තියෙන්නේ. එතකොට මෙතනින් ලයිට් එකේනවා මෙයකින් මේ බැක් ලයිට් කියලා දාලා දෙනවා. මේක හරහා තමයි මෙතනින් තමයි ඔය අපිට රූම් පාරවම ඒවා රූප පේන්නේ මෙන්න මෙතන. හරි එතකොට මේ තියෙන්නේ ග්ලාස් කියලා දාලා. එතකොට ග්ලාස් එකෙන් තමයි මේක පේන්නේ. තොර මේක ඔයාලට සාමාන්‍යයෙන් මම දන්නේ අයිඩියා එකක් තියෙනවා කියලා. සමහර වෙලාවට ඔයාලා දැන් CRT මොනස් දැකලා තියෙනවා ඕක ඔබල බලන්න කියන්නේ ඇඟිල්ල තියලා දැන් මංගා තියෙන කෙනා මට මේව කරන්න පුළුවන් ඔයාලට පේන්නේ නැහැ. ඉතින් මගේ ඒකේ මොනිටරේ උඩට මේ ටච් කරා නම් ඒ ඇතුලේ තියෙන මේ මොනවාද රූප වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර මොනිටරේ මේ ඉස්සරහා තියෙන වීදුරු වලට තමයි සද්දෙන්නේ. මෙතන මම ටච් කරොත් වීදුරු වල තමයි ඔය ටච් වෙන්නේ. හැබැයි ඔයාලගේ දැන් සාමාන්‍යයෙන් ලැප් එකක් හරි මොනාරි තියෙනවා නම් ඕකේ සාමාන්‍යයෙන් අපි ඒක ටච් කරොත් මෙහෙම ඒකෙත් සාමාන්‍යයෙන් ටච් වෙන්නේ මේ අරක තමයි. හැබැයි ඕකේ සාමාන්‍යයෙන් ටිකක් අර කාලයක් පාවිච්චි කරනවා ඕකේ ගොඩක් වෙලාවට මේ මොනවාද ෆෝන්ස් වලත් ඔය වැඩේ වෙනවා. ෆෝන්ස් වල තියෙන මේ LCD ඒවා තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒකට ඒ කියවම ටච් කරපුවම ඔයාලා අරින්න දැකලා ඇති මේ මොනහරි ද්‍රාවණයක් ඇතුලේ තියෙන නිකන් දියරයක් එහෙම දුවනවා වගේ වෙනවා. ඔබගොඩක් වෙලාවට ඔය ඩිස්ප්ලේ එක යන්න කිට්ටු වුණාම සහ ගොඩාක් කල් ෆෝන් එකෙන් පාවිච්චි කරපුවම ඕක වෙනවා. සමහර කට්ටියගේ ෆෝන්ස් වල ඕක නිකන් හරි නිකන් මේ මොනවාද වතුර පැල්ලමක් වගේ වැටිලක් තියෙනවා. ඒක එතකොට ඕනනම් මම අතින් මේව කරපුවම ඒක එහෙම දුවනවා වගේ එනවා. අන්න ඒක තමයි මේ ලික්විඩ් ක්‍රිස්ටල් එක. ඒක සාමාන්‍යයෙන් අර CRT මොනිටර් වල එහෙම කතා වෙන්නේ නැහැ. ඒකේ අර ග්ලාස් එකකින්ම අහුවෙන්නේ. මෙයාගේ ඔක අහුවෙනවා. ඒතකොට ඕක තමයි ඔය ලික්විඩ් ක්‍රිස්ටල් කියලා කියන්නේ. ඕක රසදිය කියලා කියනවා. ඒ කියන්නේ රසදිය කියලා තමයි අපි පොඩි කාලේ මේවා කරලා තිබ්බේ. එතකොට මේක තමයි ලික්විඩ් ක්‍රිස්ටල් එක. ඔය ෆෝන්ස් වලත් ගොඩක් ක්ලවට් තියෙන ඕක. තොල් ලැප් එකේ එහෙමත් ඔබ මේ අල්ලලා මේව ගන්නන්න එපා. මේ ස්ක්‍රීන් එක ඩිස්ප්ලේ එක හීරිලා මේ වෙයි. සාමාන්‍යයෙන් මේ ගොඩක් පාවිච්චි කරා නම් මේක ඇඟිල්ල වගේ තිබ්බහම දෙපැත්තට ඔහම අනික ඇතුලේ මොනවාරි ද්‍රාවණයක් තියෙනවා වගේ දැනනවා. ඒක තමයි මේ ලික්විඩ් ක්‍රිස්ටල් එක. හරි. එතකොට ඔන්න එහෙනම් මම මේ පැහැදිලි කිරීමක් කරලා මේක ලියා ගන්න තිබ්බේ. මේක ලොකු දෙයක් නෑ. මේක මතක තියාගන්න තියෙන්නේ මේකේ මොනවාද නම්මිසුළු ද්‍රාවණ දෙකක් අතරට ස්පටික පළිඟු ද්‍රාවණයක් එක් කරලා හදලා තියෙනවා. මේ තියෙන්නේ ඔය කිව්ව දෙක. මේ තියෙන අද මැද තියෙන ලික්විඩ් ක්‍රිස්ටල් එක. ඒ වගේම මේකේ විදුලි පරිභෝජනය අඩුයි. ඒකට ඒ විදුලි පරිභෝජනය අඩු වෙනත් මේ ක්‍රිස්ටල් ලික්විඩ් ක්‍රිස්ටල් පාවිච්චි කරන හේතු වෙනවා. ඒ වගේම මේකේ බර අඩුයි. ඊට පස්සේ thickness එක ඝනකම අඩුයි. විශාල ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ මෙයා මේ සිවුලක උනත් අයිනක තියන්නත් පුළුවන්. හරි අන්න ඒ වගේ දේවල් කීපයක් මතක තියාගන්න. ඒ වගේම මෙයාගේ මිල වැඩි. ඒක පොඩ්ඩක් මතකයි. ඒ කියන්නේ සාපේක්ෂව අපි CRT මොනිටරේ එකට සාපේක්ෂව මෙයාගේ මිල වැඩි. හරි. ඒ වගේම CRT මොනිටර සාමාන්‍යයෙන් හදන්න පුළුවන්. මේවත් හදන්න පුළුවන්. හැබැයි මේ වගේ සමහර කොටස් මේ වුණොත් අර මේ ගන්නකොට විශාල පිරිවැයක් යනවා. හැබැයි පාවිච්චි කරන්න පුළුවන් විදුලි පරිභෝජන අඩුයි. ඒ වගේ වාසි තියෙනවා. CRT මොනිටර්ස් දැන් මගේ මේගා මංගා තියෙන මොනිටරේ සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒක ගත්ත අර මේ මොනවාද ඩෙස්ක්ටොප් මැෂින් එක නැහැ. තර මේ සිස්ටම් යුනිට් එක ඒක කැඩිලා ඉන්නත් ඒක අයින් කරා. හැබැයි මොනිටර් එක අදටත් වැඩ කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි විදුලි පරිභෝජන ඒවා වැඩි. හරි. ඒ වගේම මතක තියාගන්න. එහෙනම් ඔක තමයි දෙවෙනි එක ද්‍රව ස්පටික ප්‍රදර්ශකය ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ එක. හරි. තොට ඒක තමයි ෆෝන් වල තියෙන එක නිකන් පොඩි අයිඩියා එකක් ගන්න. ඇතුලේ අර ද්‍රාවණයක් තියෙනවා. හරි. එහෙනම් ඊළඟ එක තුන්වෙනි එක ආලෝක විමෝචක ඩයෝඩ් ඩයෝඩ් කියලා තමයි කියනවා. මේ ඉංග්‍රීසි වලින් කොහොමද ඩයෝඩ් තමයි කියන්නේ. ඒතොර මේක එතන හරි LCD කියලා අපි කියන්නේ මේකට sorry LED කියලා කියන්නේ මේක මේ එතන
කොපි කරලා ගත්තින් තමයි මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ එකක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ මේකට එන්නෝනි ලයිට් එමිටින් ඩයෝඩ්ස් කියන එක ලයිට් එමිටින් ඩයෝඩ් ඔය ගොන්න එක පොඩ්ඩක් හදන්න මෙතන light thinking diodes කියන එක තමයි ජෝනි එතකොට ඒකද කියන්නේ ඒකට අපි කියනවා LCD කියලා එතකොට මේකත් එතකොට අරහා සමානයි LCD LED එක නිකන් දෙක මේක හා සමානයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න හැබැයි මෙයාගේ වෙනස්කමක් තියෙනවා මේක LCD වල භාවිත කරන ලබන ස්පටික පලිම ද්‍රාවණය වෙනුවට අර තිබ්බ අපි කිව්වා ලිපිඩ් එක වෙනුවට ආලෝකය විහිදුවන LED මේ සරලවත LED බල්බ් තමයි මේකේ දාලා තියෙන්නේ ආලෝක විද්‍යුත් ඩයෝඩ් යොදා නිර්මාණය කරති LED දිරය වඩා දීප්ති අවශ්‍ය වන ස්ථානයන්හි සංඥා ප්‍රදර්ශක පූර්ව විලඳ නාම පූර්ව ආදීට භාවිත වන අතර LED තාක්ෂණය ඇති අඩු ඉදිරි පරිබෝධ නිසා ප්‍රචලිත මාධ්‍ය බාට පත්තියට දැන් ඔයාලා මේ පිරිමි ළමයින LED බල්බ් වලින් පොඩි කාලේ හරි මොන හරි මේවා අරන් මේවා හදලා එහෙම කරලා ඇති ඒකම තමයි මේකෙත් තියෙන්නේ මෙතන LED බල්බ් පාවිච්චි කළා තමයි මෙයාගේ මේ ස්ක්‍රීන් එකේ මේ රූප පේන සිද්ධිය වෙන්නේ. එතකොට මේක ගොඩක් කලාවට ඔය දැන් මොනවාද ඔය කමියුනිකේෂන් වලක් තියෙනවා බස් වල පවා තියෙන්නේ මෙන්න මේක. හරි ඉස්සරහින් දාලා ඇති මේ මොනවාද ඔය යන කොහෙටද යන්නේ ඊට පස්සේ යන නගර ටික ඩිස්ප්ලේ වෙනවා. ඒ වෙන්නේ ඔක්කොම මේ LED මොනිටර්ස් පාවිච්චි කළා තමයි ඒකෙදි ඒක කරලා තියෙන්නේ. හරි. ඒක තමයි එතකොට ඒකම මොනිටර්ස් වල පාවිච්චි කරනවා. එතකොට ඒකේ කලර්ස් වෙනස් වෙලා ඒ ඇතුලේ අදාළ රූපේ පේනවා. එතකොට ඒ රූපේ පේන්න ඒ එක එක LED බල්බ් පත් වෙලා තමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ටික නෝට් එක දාගන්න. LCD වල භාවිතා කරුණු ලබන ස්පටික පලිමු ද්‍රාවණය වෙනුවට ආලෝක විදුණු ඩයෝඩ් එක නැත්නම් LED බල්බ්ස් යොදාගෙන මේක සැකසීලා තියෙනවා. ඒ වගේම දීප්ති අවශ්‍ය වන ස්ථානයන්හි සංඥා ප්‍රදර්ශක පෝරුව ඉලංග නාම පෝරුව ආදියට භාවිත වෙනවා. ගොඩක් ක්ලාවට ඔය මොනවාද ට්‍රැෆික් ලයිට් වල අර ඊතලෙන් පාවිච්චි කරන්න මේවා පාවිච්චි කරනවා. ඊතලේ කියන්නේ යන්න අර මේ රතුකොළ පාටින් යන්න පෙන්වන ඊට පස්සේ කහ පාටින් වෙන්න එක එක දේවල් වලට මේක පාවිච්චි කරනවා. ගොඩක් ඉතින් අද වෙනකොට ගොඩක් ඔය හැමතැනම ඔක පාවිච්චි කරනවා. හරි. මේ දැන් පෙට්‍රල් අරෝම වර්බුදත් එක්ක ගොඩක් ඔය මේ ෂෙඩ් වලත් දාලා තියෙන පෙට්‍රල් නැත මේ තියෙන මද අරෝම කියලා දෙන්න මේ වගේ මොනිටර්ස් පාවිච්චි කරනවා. එතකොට ඒකෙන් අපිට ඕනි කරන විදිහට අපිට ඕන දේවල් දාලා එන්ට කරලා අපිට ඕනි කරන විදිහට සිංහලෙන් උත් පුළුවන් දැන් අද වෙනකොට ඉංග්‍රීසි වලින් උත් කරනවා. ගොඩක් ඔයාලා දැකලා තියෙන පාර යනකොට එහෙම ඒව ඔක්කොම අද තියෙන LED sorry LCD මේ ඔව් LED මොනිටර්ස් වලින් ඒ වගේම මෙතන LED එන්නත් ඕනි. හරි. ඒක මේ ටික අදාළයි. ඊට පස්සේ මේක ඔයාලා දැකලා ඇති ගොඩක් මේ මියුසිකල් ෂෝස් වල එහෙම දැන් අර ලොකු ගෙනල් ස්ක්‍රීන් ගහනවා සෑම ලොකු ස්ක්‍රීන් එකක්. අන්න ඒව ගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ LED මොනිටර්ස්. ඒව හදනකොට ඔයාලා දැකලා තියෙනවා නම් මේව හදන විදිහ මේ හදනකොට යාලා ගේන්නේ සාමාන්‍යයෙන් ඔක කොටස් කරලා තමයි ගේන්නේ. කැලි වලට ගෙනල්ලා මෙන්න මෙහෙම මේ අර ප්‍රස්ථාර ගොලේ වගේ මෙහෙම මේ කොටස් තමයි ගේන්නේ. පොඩි පොඩි කොටස් ගෙනල්ලා මෙන්න මෙහෙම යාලා ඕක සෙට් කරනවා. දැකලා ඇති. ඊට පස්සේ පිටිපස්සේ වයර් තියෙනවා. ඒ වයර් එක එකට සම්බන්ධ කරලා කනෙක් කරලා තමයි මේක හදන්නේ. ඒතකොට මේ වගේ මේ ඔය ක්‍රිකට් මේ වගේ තෝගම් තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට මේකේ මේ මේ එක පොඩි කොටසක් තමයි යාලා ගේන්නේ. මෙන්න මේ වගේ පොඩි කොටසක් ගෙනල්ලා ඒ වගේ කොටස් ගොඩාක් එකට එකතු කරලා තමයි මේ මොනිටර් එක හදන්නේ. හරි. ඒකෙදි පාවිච්චි කරන්නේ මෙන්න මේ LED මොනිටර් එක. එතකොට ඒක එතකොට මේක එතකොට අර වාසිටි ගෙහෙම තියෙනවා අඩු ඉදිරි පරිභෝජනයක් තියෙනවා. ඒ වගේම මේකේ තිරේ ප්‍රමාණය අඩුයි. අපි සාමාන්‍ය පරිගණක තිරේ ගැන කතා කරනවා නම් ප්‍රමාණය අඩුයි, භාවිතයේ පහසුයි, ඊට පස්සේ ඝනකම අඩුයි. ඒ ඔක්කොම වාසි තියෙනවා. හරි. එතකොට මේකෙත් මෙතනදී මේ තියෙන්නේ LED ලයිට් එක. ඊට පස්සේ ඒකෙන් කලර්ස් පෙන්නලා මෙතන තමයි ස්ක්‍රීන් එක අපිට ඕන කරන විදිහට කලර්ස් ටික මේ අදාළ රූපේ ඒ කලර්ස් වලින් පෙන්වන්නේ. හරි. එතකොට මේකෙත් LED එකේදී පාවිච්චි කරන ක්‍රමය. එතකොට මේකේ මේ අර දැන් ලික්විඩ් ක්‍රිස්ටල් එකේ ස්පටික පලිඟු ද්‍රාවණය වෙනුවට තමයි මේකේ මේ LED ලයිට් පාවිච්චි කරන්නේ.
හරි ඒකත් පැහැදිලි ඇති කියලා මේ වාර පොඩ්ඩක් මතක තියාගන්න LED LCD දෙකම සාමාන්‍ය එකයි වගේ පොඩ්ඩක් මතක තියාගන්න මේකේ අර මේ සාමාන්‍යයෙන් ගොඩක් අපි පාවිච්චි කරන්නේ LCD monitors තමයි පරිගණකවල දැන් සාමාන්‍යයෙන් අපි ලැප්ටොප්ල අරගෙන තියෙන LCD monitors ඒක LED monitors වෙනම අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා ගොඩක් කලාවට අර වගේ විශාල තිර ආරම්භය සම්බන්ධ කරන්න ඒවත් පාවිච්චි කරනවා LED LCD දෙකම අද වෙනකොට තියෙනවා සාපේක්ෂව LED ගණන් වැඩි LCD ගණන් අඩුයි සාපේක්ෂව හැබැයි CRT එක ගණන් අඩුම අඩුයි දැන් අද නම් අපිට නිකන් උනත් ඒ කියන්නේ සාමාන්‍ය අයින් කළා තියෙනවා ඔයගොඩ කඩවල වලින් CRT මොඩල්ස් තියෙනවා ඒවා වැඩ කරනවා ඒ කියන්නේ ඒවා අයින් කළා තියෙන අර විදුලි පරිභෝජනයේ සහ ඒ පාවිච්චි කරන්න අමාරු නිසා ගොඩක් ඒවා වැඩ කරනවා මොකද ඔය කැඩුනොත් හදන්න ලේසි හැබැයි අර විදුලි පරිභෝජනය අතින් තමයි ප්‍රශ්නේ තියෙන්නේ හරි එහෙනම් මම හිතන එකක් පැහැදිලි ඇති කියලා LED මොන්ටස් මොන හරි ගැටලු ප්‍රශ්න විලා මොන හරි ඕන නම් කියන්න එහෙම නැත්නම් අපි ඊළඟ කොටසට යමු ඔන්න එතකොට පරිගණක අපි මෘදුකාංග සෝරි මෘදු පිටපත් වලින් මූලික කොටස් තුන ඒ කියන්නේ මෘදු පිටපත් විදිහට අපිට එළියට ලබා දෙන මූලික කොටස් තුන කතා කරා ආයේ එතකොට මතක තියාගන්න තියෙන්නේ ඒ කියන්නේ මේවා මේ හાર્ඩ්වෙයා කොටසම තමයි හැබැයි ඒක ඇතුලේ පෙන්වන එක සම්බන්ධව තමයි මේ කතා කරන්නේ ඒක පැටලගන්න එපා මේවා මේ මොනිටර් කියන්නේ හાર્ඩ්වෙයා එකක් එතකොට ඒක හાર્ඩ්වෙයා එක අපි මේ කතා කරන්නේ ඒ හાર્ඩ්වෙයා එක ඇතුලේ පෙන්වන එක ගැන ඒක නැත්තම් ඇතුලේ දැන් මොන හරි දෙයක් ඔයාලට පේනවා නම් ඔයාලට තව සරලව ඉන්නවා නම් දැන් ඔයාලා zoom එක පාවිච්චි කරලා මේ මේ ක්ලාස් එක සම්බන්ධ වෙන එතකොට ඔයාලට මේ ඇතුලේ ප්‍රেজෙන්ටේෂන් අරම මේ පේනවා ඒ පේන කිසි දෙයක් අල්ලන්න බෑ ඒක එතකොට එනවා soft copy එක. එතකොට ඔයාලට මේ class එකට සම්බන්ධ වෙනකොට මම මොන හරි අපි හිතමු PDF එකක් දුන්නා කියලා. එතකොට PDF එක කියන එක ඔයාලට බලන්න නම් අනිවාර්යෙන් PDF එක කියන එක soft copy එක. හරි එහෙනම් මතක PDF කියන්නේ PDF කියන එක soft copy එක. එතකොට ඒක අනිවාර්යෙන් මේක බලන්න නම් මොකක්ද ඕනි වෙන්නේ අනිවාර්යෙන් පරිගණක තිරයක් ඕනි වෙනවා. පරිගණක තිරය කියන එක මොනවාද phone එකේ තිරයක් හරි මොකක් හරි එකක් ඕනි වෙනවා. ඒක තමයි මේ කියන්නේ. තොර PDF එක කියන එක soft copy එක ඒක පාවිච්චි කරන්න එහෙම එහෙම නැත්නම් PDF වලට අල්ලන්න බෑනේ PDF එක කොහොම අල්ලලා පුදු බලන්න බෑ ඒකේ තියෙන දේවල් බලන්න නම් අනිවාර්යෙන් තොරතුරු ප්‍රතිදානයට නම් තිරයක් ඕනි වෙනවා ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් පරිගණක තිර වර්ග තුනක් තමයි මේ කතා කරේ CRT monitors ඊට පස්සේ LCD monitors ඊට පස්සේ LED monitors හරි ඔය තුන තමයි මූලිකව කතා කරේ නම් ප්‍රතිදාන උපක්‍රම වල මූලික කොටස soft copy වල soft copy බලන්න පාවිච්චි කරන කොටස් තුන. හරි ඊට පස්සේ ඊට පස්සේ මෙන්න මේ මේ නෝට් එකේ කියන්නේ මේ විස්තර හොයනකොට මට හම්බුන එකක් මේකේ තව ගොඩාක් විස්තර දෙනවා බෑ ඔයාලට කියන්නේ. තව කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට මේ මැසේජ් එකක් දාන්න WhatsApp වලින්. සාර මේ ප්‍රධාන උපක්‍රම සම්බන්ධ නෝට් එක වැනි කියලා මේක මේ ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මේක මම අර මේ විස්තර හොයනකොට මේක අර පොතේ තියෙන ඒවාට අමතරව තව විස්තර හොයනකොට හම්බුන එක. මේකේ ගොඩක් ඔය සම්බන්ධ විස්තර තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න මම මේක මේ link එකක් තියෙන්නේ. link එක දාන්නම්. මේකේ සම්පූර්ණ ඔය විස්තර ටික තියෙනවා. මේ තියෙන ඔය CRT monitor එකේ අර මම පෙන්නපු එක තවත් යකෑලි කොටස් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ මේ advantages disadvantages තියෙනවා. ඉතින් මේ ටික තමයි මම අර කිව්වේ. මේ තියෙන්නේ less expensive කියන මිලෙන් අඩුයි ඊට පස්සේ මේ reaction time is fast මේකේ අර speed එක වැඩි කියන එක ඊට පස්සේ මෙන්න මේක තමයි මම අර කිව්වේ the image can be resized without resizing the resolution geometry or aspect ratio එතකොට මේකේ අපි image එක resize කරනවා නම් මේකේ resolution එක ඒකේ තියෙන image එකේ quality එක අඩු වෙන්නේ නැහැ එතකොට ඒක තමයි ගොඩක් වෙලාවට photo editing වලට මම මේක පාවිච්චි කරනවා වගේ CRT monitors ඉතින් ඒකේ disadvantages ගත්තොත් මේ large backend occupying desk space මං කියන්නේ මේකේ ගොඩක් මේකේ පිටිපස්සේ අර කෑල්ල දිගයි ඒ වගේම ඒ නිසාම desk එකේ නැත්තම් අපේ තියෙන මේසේ ඉඩ ගොඩක් යනවා. ඉතින් ඒක තමයි මේ හැම වෙලාවෙම heavy and large in size so විශාලත්වය වැඩි කියන එක තමයි මූලිකව කතා කරලා තියෙන්නේ. ඒ වගේම මෙයාගේ electricity එකත් consuming lot of electricity. ඒක අපි කලින් නම් කතා කරා. හරි ඒ වගේම මේ තියෙන්නේ LCD එකක්. මේ අර මං පෙන්නපු රූපෙමවත් මේ මේවා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඔය glass එක ඊට පස්සේ මේ තියෙන්නේ liquid crystal එක දෙපැත්තෙන් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ එයාගේ advantages disadvantages තියෙනවා. මේ slim පිකවන ගණකම අඩුයි. ඊට පස්සේ මේකේ බ්‍රයිට් කන්ඩිෂන් අර මොනවාද ආලෝකයේ තියෙන ආලෝකය වැඩි වෙන අවස්ථාවලදී අපිට ඒ කියන්නේ දවල් කාලේ දුන්නත් පාවිච්චි කරන්න පුළුවන් LCD එක ඔය වගේම තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන මේ disadvantages මං කිව්වා prices නේ
prices are slightly higher than CRT. Again, CRT will try to be the ready. It was a good make me disadvantages. Are we? How many make me get a man archive image case? Second, and fixed aspect ratio and fixed resolutions. I can fix a lot in resolution. Nigger image up resize can go to adu in mine. Miagitino resolution. Nigger well, a pimwal is rather than no gigalatino in the maker. Butcher the eyes, I screen size resolution. Negalatino. ඒක ඉතින් ෆික්ස් තායි වෙනස් කරන්න බෑ කියන අපි කොච්චර ඉමේජ් එකක් හදලා බැලුවත් එයා පෙන්වන්නේ යාගේ සයිස් එක. ෆික්ස් කියන්නේ වෙනස් වෙන්නේ නෑ කියන එක. CRT මොඩල්ස් වලින් වෙන්නේ නෑ. CRT මොඩල්ස් වල මේවා අපි ඉමේජ් එක රිසයිස් කරලා බැලුවොත් ඒක ෆික්ස් වෙලා වෙනස් වෙලා පේනවා. සෝරි ෆික්ස් නෙවෙයි වෙනස් වෙලා පෙන්වනවා. ඒක තමයි ෆොටෝ එඩිටින් වලට ඒක පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ ඔව් else LED එක LED එක මේ තියෙන්නේ LED එක ඔය මම අර කිව්වා වගේම තවත් මේ වෙනස් විදිහකට මෙයා පෙන්වලා තියෙනවා ඊට පස්සේ යාගෙත් advantage disadvantage තියෙනවා image quality is bright and sharp මේක මේ image quality එක අරවට වඩා හොඳයි කියලා තියෙනවා මේකේ it's better in color colors හොඳයිලු ඊට පස්සේ මෙතන මේ මෙන්න මේක මම අර කිව්වනේ හැම වෙලාවම අර මේ compared traditional lightning LEDs cost more වියදම් වැඩිලු. එතකොට මෙයාගේ වියදම් වැඩි. එතකොට අර හැම වෙලාවම දෙනවා වියදම් වැඩි වෙගෙන යනවා. විදුලි පරිභෝජනේ අඩු වෙගෙන යනවා. ඔය එකත් මේකේ කියලා තියෙනවා. හරි. ඔය ටික තමයි මම මේ අතිරේක දෙයක් කියන්නේ. මේ තියෙන ඊට පස්සේ මේ තුන් දෙනා ගැන වෙනම කම්පැරිසන් එකක් දාලා තිනවා. වෙනස්කම් වෙන වෙනම වගුවක තියෙනවා. එතකොට ඒවත් ඕන නම් මේ නිකන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ power conception එක මම කතා කරපු එක. මෙයාගේ high power CRT ගේ මේ දෙන්නගේ low power හරි විදුලි පරිභෝජන අඩුයි කියන එක ඊට පස්සේ ආයක benefits අරම මෙයා දාලා තියෙනවා ඉතින් කාටද මේ ගන්න ඕන නම් ඔයාල Google එකේ search කරත් මේ විදිහේ ඒවා එනවා මම මේ ආපු පළවෙනි කීපයක් තෝරගෙන මේකින් අර විශේෂ මේකක් මේ ලක්ෂණ තිබ්බ නිසා මම මේක තෝරගත්තා අවශ්‍ය කෙනෙක් නම් මොනවා කියන්න මම link එකේ වන්නම් නිකන් බලන්න එතකොට තවත් ideas මේ තවත් මේ ideas එයි මේ සම්බන්ධ හරි ඒක අනිවාර්ය නෑ ටික මේ අපිට සාමාන්‍ය සිලබස් එකේ සහ අවශ්‍යෙන් මේ ටික විතරයි එහෙනම් මෙන්න මේක තමයි මූලිකව අපිට කතා කරන්න තියෙන්නේ soft copy සම්බන්ධව නැත්තම් මොනවාද මුදු පිටපත් සම්බන්ධ මුදු පිටපත් ප්‍රතිදානය කරන ප්‍රධාන උපක්‍රමයේ තමයි පරිගණක තිරය එතකොට පරිගණක තිර වර්ග තුනයි CRT LCD LED හරි එතකොට මේ වගේ සිංහල නම් තියෙන සමහර ඒවා කියන්නේ මටත් වෙලාවට අමතක වෙනවා එතකොට ඒකෙම ප්‍රශ්නයක් තියෙනවා ICT සිංහලෙන් කරන එකේ එහෙම මේ අවාසිත් තියෙනවා මොකද සමහර වචන ඉංග්‍රීසියෙන් තමයි මතකෙදී විභාගයට ගැටලුවක් නැහැ මොන හරි එහෙම ඉංග්‍රීසියෙන් මතක් වුණොත් ඒක ලියන්න. එතකොට ඒක කියලා තියෙනවා වෙනම සමහර අවස්ථාවල ලකුණු දෙන්න කියලා. හරි. හරි එහෙනම් ඔන්න පළවෙනි කොටසේ ඒක කතා කරා. ඊට පස්සේ අපිට අද කතා කරන්න තියෙන්නේ හරි ඊට පස්සේ තව එක කොටසක් තියෙනවා. මුදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රදානය කරන ප්‍රධාන උපක්‍රමයේ මොකද්ද පරිගණක තීරය. එතකොට පරිගණක තීර කොටස් තුනකට බෙදුවා. ඒ තුන කතා කරා. මම ආය කියන්නේ ආය කියනවා වැඩි. ඊට පස්සේ තව උදාහරණයක් තියෙනවා. මොකද්ද? මුදු පිටපත් ආකාරයේ තොරතුරු ප්‍රදානය කරන එකක් තමයි පරිගණක තීරය. අනිත් එක දැන් අර ක්ලාස් එක පටන් ගන්නකොටම මම අහුවම කිව්වා එකක් ඒක තමයි මේ. මොකද්ද? බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය ප්‍රොජෙක්ට් එක අපි කියන මල්ටි මීඩියා ප්‍රොජෙක්ට් එක. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකයේ මල්ටි මීඩියා ප්‍රොජෙක්ට් එක. එතකොට ඒකත් මේකේතොට පරිගණක තීර කතාවක් නැහැ. මේක කෙලින්ම ප්‍රොජෙක්ට් එකක්. මේ මේකේතොට අර පරිගණක තීරය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මේක. මේ වගේම පරිගණක තීරයත් එක්ක මේ දෙකම යූස් කරන්න පුළුවන්. හරි. එතකොට මේක පරිගණක තීර වර්ගයක් නෙවෙයි. ඒ නිසා තමයි මේක වෙනම කතා කරන්නේ. අර තුනේකට කතා කරා මේක වෙනම. හරි. එහෙනම් soft copy එකක් බලන්න පාවිච්චි කරන්න පුළුවන් තවත් එක උපක්‍රමයක් තමයි මොකද්ද? බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය මේ ගොඩක් ලාට ඔයාලා දැකලා ඇති. මේ තියෙන්නේ මේ මම මේ නිකන් දෙකම දාලා තියෙන්නේ මේ තියෙන්නේ ඔය කතා කරන ප්‍රොජෙක්ට් එක මේ තියෙන්නේ තිරය. ඒතර මෙයා බලන්න නම් අනිවාර්යෙන් තිරයක් ඕනි. ඒතර මේ තිරයක්ම නෙවෙයි පිටීකට මම කියන පිටීකට වගේ සුදු පාට පිටීකට වගේ ගහුවා නම් ඒත් පෙන්නනවා. ඒ වගේම මෙයාගේ විශේෂ දේවල් කීපයක් තියෙනවා. මෙයාට ඒ කියන්නේ දැන් අලුතෙන් එන ඒවා දෙනම් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි සාමාන්‍ය වගේ මෙයාට අර එළිය අඳුරත් එක්ක මෙයාගේ අවුට්පුට් එක ඒ ක්ලියරනස් එක නැත්තම් ඒක පේන ප්‍රමාණය අඩු වෙනවා අඩු වැඩි වීම වෙනවා හරි එතකොට ඒක මතක තියාගන්න මෙයාගේ එතකොට මේක තමයි බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය දොඩ ලියාගන්න මුදු පිටපත් ආකාරයට
අරග එක ක්‍රමයක් පරිගණක තිරය කතා කරා ඒකේ තිරේ කොටස් තුනක් වර්ග තුනක් කතා කරා මේක වෙනම වර්ගයක් නැත්නම් පරිගණක තිරය හා සමානයි නැත්නම් මේක හරි ඒතකොට මොන්ටස් වර්ග නෙමෙයි පරිගණක තිරය කියන එක තවත් මුදු පිටපතක් බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය හරිනේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක හරි ඒතකොට ඒක ගත්තොත් මේක ඒතකොට ගොඩක් දේ දන්න දේවල් තියෙන්නේ මේක ඒතකොට මේක ඒතකොට එකවර කීප දෙනෙක්ට නරඹන්න පුළුවන් දැන් පරිගණක තිරයක් වගේ ගත්තොත් අපිට ඒක මේ ගොඩක් දෙනෙක්ට අපිට පෙන්වන්න හැකියාවක් නැහැ මොකද තිරේ පොල් නිසා හැබැයි මේක එකවර කීප දෙනෙක්ට නරඹන්න පුළුවන් ඒ වගේම තමයි ගුරුවරුන්ට ඉගෙනීමේ ඉගෙනීමේ මාධ්‍ය ලෙස පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ ව්‍යාපාර රැස්වීම පවත්වන කොටත් සහ විනෝදාසාරේ නැත්තම් මොනවාද ෆිල්ම් බලන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ඒතර මේකේ මූලික දේ තමයි පුළුල් පරිගණක පුළුල් තිරයක් මතට අවශ්‍ය තොරතුරු ප්‍රතිදානය කරන්න පුළුවන් වෙන එක. හරි මේක මේ ගොඩාක් නිකන් ලොකුට වගේ තිබ්බට ලේසිම දේවල් ටිකක් දීලා තින්නේ. එතන මේක ලියන්න බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය. මේ මගින් එකවර කීප දෙනෙක්ට නැරඹිය හැකි පුළුල් තිරයකට තොරතුරු ප්‍රතිදානය කරයි. සර්. ඔව්. සර් සිද්ධුලා තියෙන මේ මේ වගේ ලොකු එකක්ද? මොකද යන්නේ සිනමා හෝල් වල තියෙන්නේ මේ වගේ ලොකු එකක් ඔව් මේ මොනවාද ෆිල්ම් හෝල් වල තියෙන්නේ මේකේ එක 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 වර්ග තියෙනවා සාමාන්‍යයෙන් දැන් ඕකේ ගත්තොත් දැන් මේ මේ තිය මෙතන මේ මෙතන පෙන්නලා තියෙන එක පොඩි මේක සාමාන්‍ය ඉස්කෝල වල එහෙම නැත්නම් සාමාන්‍ය ගාන මේක තියෙන්නේ හරිද මේකේ තියෙනවා يعني මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් රෙසලූෂන් එක නැත්නම් මෙයාගේ එළියට දාන අවුට්පුට් එකේ ස්ක්‍රීන් එකේ සයිස් එකක් තියෙනවා උඩරිම සයිස් එකක් තියෙනවා ඉතින් මෙයාගේ අර දුරෙහිම ඔයාලා ඉස්කෝලේ හරි කොහේ හරි දැකලා තියෙනවා නම් ওই ප්‍රොජෙක්ට් එක ගාලා P එක මේ ફોકસ කරනවා කියලා ඔක තැන් තැන් වලට අල්ලලා බලනවා. ඉතින් ඔකේ දුර ප්‍රමාණයක් තියෙනවා. සමහර වෙලාවට දුර يعني ගොඩාක් දුර ගියපුවම ඔක මේ බ්ලර් වෙලා යනවා ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. මෙයා මේක ගන්නකොට කියලා තියෙනවා උඩරිම දුර කීයද මේ අවම දුර කීයද කියලා හැම තියෙනවා. මේක ළඟට ළඟට යන්න යන්න ස්ක්‍රීන් එක පොඩි වෙනවා. දුරට යනකොට තමයි ස්ක්‍රීන් එක ලොකු වෙන්නේ. ඒතකොට ස්ක්‍රීන් එකේ ලොකු වෙන සීමාවක් තියෙනවා. ඒතකොට ආවහපු ෆිල්ම් හෝල් වල එහෙම මේ වගේ නෝමල් ප්‍රොජෙක්ට් එකේ 3 ලක්ෂ කෝටි ගානක ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ එකක අර දුරට මේ දුර ඉඳන් තමයි ඔක මේ ස්ක්‍රීන් එකේ කියන්නේ ඉඩක් ඕනිනේ. ගොඩ දෙනෙක් ඉන්නා. එතකොට යාළුවාට ඉඩ තියලා පිටිපස්සෙන් තමයි ඔක මේ තිරේට බොහොම මේ වදින්නේ. සමහර වෙලාවට ඔයාලා දැකලා තියෙනවා නම් දැන් මම කොහොම ෆිල්ම් හෝල් වල සමහර වෙලාවට දැන් නම් ගොඩක් දියුණු මේ වගේ වනේ ඉන්නේ කෙලින්ම පියර ස්ක්‍රීන් එකක්ම පිටිපස්සෙන් ගහලා එහෙමත් තියෙන අවස්ථා තියෙනවා LCD LED මොනිටර්ස් වගේ. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් ඔය ඉස්සර වගේ පාවිච්චි කරපු ෆිල්ම් හෝල් වල ගොඩක් තිබ්බේ මේක. ඔයාලා උඩින් හරි කොහෙන් හරි බැලුවොත් එක තැනකින් මේ අර නිකන් එලියක් යනවා වගේ පේනවා ස්ක්‍රීන් එකට. එතකොට ඒක තමයි මේ ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කළා තමයි ගොඩක් කලවට ලංකාවේ නම් දැන් ඔය 3D ෆිල්ම් අරවම පෙන්නන ෆිල්ම් හෝල් වල අරින්න සාමාන්‍ය ෆිල්ම් හෝල් වල මේ ක්‍රමයේ අදට පාවිච්චි කරනවා මේක නෙවෙයි මේක සාමාන්‍ය පොඩි එකක් මේකෙන් ලොකුවට එහෙම අර ලොකු මේ ගන්න බෑ ඒ වුණ ක්වලිටි එකත් අඩු වෙනවා සාමාන්‍යයෙන් ඊට වඩා මේ ඊට වඩා විශාල සහ ඒක ෆොක්ස් මේ ෆික්ස් කරලා තියෙන එතනින් යාට අර මේ ගෙනියන්න බෑ එතකොට ඒකෙදි පාවිච්චි කරන්නේ මේ ක්‍රමයේ තමයි හරි මුන්නේ නම් එතකොට ඒක මතක තියාගන්න ඒකත් හොඳයි මතක තියාගන්න පුළුවන් ඒ වගේම ගොඩක් වෙලාවට ඔය මේ උගන්වනකොට මේක පාවිච්චි කරනවා ඊට පස්සේ ඒ වගේම මේ මොනවාද ඔෆිස් වල එක එක ප්‍රසන්ටේෂන් කියලා වෙනම කතා කරනවා. එතකොට ඒ වගේදී අනිවාර්යෙන් මේ මේ වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද අර ගොඩාක් මේ ෆිල්ම් එක හොබ බලනවා ඉන්නේ ඔෆිස් එකේ කීප දෙනා ඉන්නේ. එතකොට යාළගේ අවශ්‍ය කරන මොනවාද තව ඉදිරිපත් කිරීම කරන්න පාවිච්චි කරනවා. හරි ඒක පැහැදිලි යටි නෝට් එකක් ලියාගන්න ඇති මූලික දේවල් ටික. හරිනේ හරි එතකොට ඔන්න ওই ටික තමයි ප්‍රතිදාන උපක්‍රම වල soft copy නැත්නම් මුදු පිටපත් ගණයට යන්නේ. එතකොට අපව මතක් කරගෙන ආවොත් මුදු පිටපත් වල ප්‍රධාන උපක්‍රමයේ තමයි පරිගණක තිරය. දැන් ලියාගෙන නැති මොන හරි අඩුපාඩු තියෙනකන් හදාගන්න. ඒකත් එක්ක තමයි මෙයා මතක් කරගෙන ඉන්නේ. ප්‍රධාන උපක්‍රමයේ තමයි පරිගණක තිරය. එතන පරිගණක තිර වර්ග තුනකට අපි කතා කරා CRT, LCD, LED ගම වුණට වර්ග තුනයි. එතකොට ඒකේ මතක තියාගන්න CRT එක විලෙන් අඩුයි විදුලි පරිභෝජනය වැඩි ප්‍රමාණය වැඩි බර වැඩි සයිස් එක වැඩි ඊට පස්සේ LCD LED දෙක එක හා සමානයි හැබැයි ඒකෙත් අපි කතා කරා LED එක මිල වැඩි මේක LCD ඊට වඩා අඩුයි ඒ වගේම ඒකෙත් ඒ දෙකේ
මේ මොනවාද තිරේ ප්‍රමාණය බර ඒවා ටිකක් එක හා සමානයි සාපේක්ෂව මිල වැඩි වෙගෙන ඉන්නේ LCD sorry LED එක තමයි මිල වැඩිම ඊට පස්සේ LCD ඊට පස්සේ CRT හරි ඉදිරි පරිභෝජනය අඩු වෙගෙන එනවා හරි එතකොට ඒ වගේම තමයි මේ පරිගණක තිරය පරිගණක තිරයට අමතරව ඊළඟ උපක්‍රමය තමයි ප්‍රධානය වෙන්න soft copy එක නැත්තම් මුදු පිටපත්වල බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය එතන මේකත් සරලව මොනිටර් එක හා සමානයි හැබැයි මෙයාගේ වෙන්නේ මේ මේක පාවිච්චි කළා අර මොනවාද ලයිට් එකක් නැත්තම් එළියක් පාවිච්චි කළා තමයි ස්ක්‍රීන් එකට මේ ලබා දෙන්නේ. එතකොට මේකට ස්ක්‍රීන් එක විදිහට අපිට විත්තියක් හරි මොන හරි ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි ඔක තමයි ඔය කොටස් ටික. මේකේ මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. හරි එහෙනම් මොනවත් අපි ඊළඟ කොටසට යමු. එහෙනම් මුන්න දැන් ප්‍රධාන උපක්‍රම වල soft copy කොටස ඉවරයි. දුපිටපත් කොටස ඉවරයි මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හරි ඊට පස්සේ අපි කතා කරන්න යනවා එහෙනම් දැන් මේ ටික මතකයි එතන අපි මූලික කොටස් අපි තුනකට මේ ටික කතා කරලා තියෙන්නේ. එතකොට මේ කොටස් තුනේ එක කොටසක් අපි කතා කරා මුදුපිටපත් කොටස sorry මුදුපිටපත් කොටස කතා කරා. දැන් කතා කරන්න යන්නේ එහෙනම් දුඩ පිටපත කියන එක. හරි මොකද්ද මේ දුඩ පිටපත් කියන්නේ එහෙනම් අරක soft copy මේක hard copy soft copy එක පාවිච්චි කරන්න පාවිච්චි කරපු එක තමයි පරිගණක තිරය ඒක හැට පේනවා අල්ලන්න බෑ එහෙනම් මේක මොකක් වෙනවද ඒක මේ අල්ලන්න පුළුවා අල්ලන්න පුළුවා ඒ කියන්නේ හැට පේනවා අල්ලන්න පුළුවා අර software hardware වගේම තමයි එහෙනම් මොකද්ද මේ කියන්නේ මේ කියනත් මොකද්ද මේක හැබැයි හැම වෙලාවෙම නෑ දැන් හිතන්න මේ මේක පටලම් මෙතනින් මේක මම කියලා දෙන්නම් දැන් අපි හිතමුකෝ මොනවාද ෆිල්ම් එකක් කියලා ෆිල්ම් එකක් දැන් මෙතනින් ඔව් ප්‍රතිදාන උපක්‍රම මෙතන අපි තුනක් කතා කරානේ නැත්නම් අපහු ගැටලුවක් වුණා කාර ප්‍රතිදාන උපක්‍රම කොටස් තුනක් කතා කරා මේ කොටස් තුනෙන් හිතන්න බෑ දැන් හැම එකක්ම මුදු පිටපත් කරන්න පුළුවන් හැම එකක්ම දුඩු පිටපත් කරන්න පුළුවන් හැම එකක්ම ශබ්ද කරන්න පුළුවන් එහෙම නෑනේ දැන් ශබ්ද කියන එක දැකපු ගමන් ඔයාලට අයිඩියා එනවා ශබ්ද කියන එකේ අරූප නැහැ ඒක ශබ්ද විතරයි ඒ වගේ තමයි මේ දෙක. එතකොට මුදු පිටපත් කරන ඒවා දුඩු පිටපත් කරන්න පුළුවන් සමහර ඒවා පුළුවන් සමහර ඒවා බෑ. හරිද? කියන්නේ බෑ කියන්නේ අපි තුන් ෆිල්ම් එකක් කියන්නේ දැන් ෆිල්ම් එකක් කියන එක soft copy එකක්ම තමයි. ඒක කවදාකවත් දුඩු පිටපතක් කරන්න බෑ. හරිද? මූලිකව. ඒ කියන්නේ ඒක අපිට කවදා ෆිල්ම් එක කියන එක මේ අතින් අරගෙන හිම බලන්න බෑනේ. ගොඩක් වෙලාවට දැන් ඔය අලුතෙන් මේ මොනවාද එනවා මේ මොනවාද ෆොටෝ ෆ්‍රේම් වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ මොනිටර්ස් මුකුත් නැහැ. ෆ්‍රේම් එක වගේ තියෙනවා. ඒකේ ෆිල්ම් එකම බලන්න පුළුවන්. හරි ඒක උනත් ඒකත් මේ අර මං කිව්ව ගණේට ආයි තියෙනවා ඒකත් soft copy එකක්. එතකොට මේ කවදාවත් ෆිල්ම් වගේ කියන ඒවා අනිවාර්යෙන් මේ දුඩු පිටපත් වලට එන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මොකද නැත්තම් මේ හැම එකක්ම දුඩු පිටපත් කරනවා ඊට දුඩු පිටපත් කරනවා කියලා අයිඩියා එකක් කවුරු හරි ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක ඉතින් මේකෙන් බේරෙනවා ශබ්ද කියන ඒවා. يعني මේ හැම එකක්ම ශබ්ද කරන්න බෑනේ. ඒතකොට ශබ්ද කියන්නේ වෙනම කොටසක්. ඒ වගේ මුදු පිටපත් කියන්නේ වෙනම කොටසක්. දුඩු පිටපත් කියන්නේ වෙනම කොටසක්. හැබැයි සමහර මුදු පිටපත් දුඩු පිටපත් කරන්න පුළුවන්. හරි ඒක තමයි අපි මේ කතා කරන්නේ සමහර ඒවා. සමහර මුදු පිටපත් දුඩු පිටපත් කරන්න පුළුවන්. සමහර මුදු පිටපත් දුඩු පිටපත් කරන්න බැහැ. ඒවා soft copy තමයි. සරල උදාහරණ ෆිල්ම් එකක් ගත්තොත් අපි sound ඇහෙන්නේ නැති එකක් ගමුකෝ. sound ඇහෙන්නේ නැති ෆිල්ම් එකක් ගත්තොත් ඒක soft copy ගම්ම තමයි. ආයේ ඒක hard copy කරන්න බැහැ. sound කියන එක එකතු වෙලා තමයි සම්බන්ධ වෙන්නේ. හරි ඒකත් එතකොට උදේින්ම මේවා කරගන්න නැත්නම් කෙනෙක් අර විදිහ අයිඩියා එකක් ගත්තොත් ඒක වැරදි. දුරු පිටපත් කියන්නේ මොකක්ද එහෙනම් මූලික දැන් අර කිව්ව විදිහට ඒක හරි ඇහැට පේනවා අතින් අල්ලන්න පුළුවන් නම් මොකක්ද මේ කියන ඇත්තේ අපි ප්‍රතිදානය කියලා කතා කරා පරිගණකයේ මේ පරිගණකයෙන් එළියට ලබා දෙන ඒවා තොරතුරු එහෙනම් තොරතුරු විදිහට එළියට එන දේවල් අතින් අල්ලන්න පුළුවන් ඇහැට පේන්න ඕනි මොකද්ද පරිගණකයේ පෙන්වන දෙයක් තොරතුරු විදිහට එළියට ලබා දෙනවා හැබැයි ඒක අතින් අල්ලන්න පුළුවන් ඇහැට පේනවා සරලව කිව්වොත් soft copy එකට මම උදාහරණයක් කිව්වා PDF කියන එක PDF හරි මොන හරි word document එකක් ගත්තොත් ඒක බලන්න නම් අනිවාර්යෙන් තිරයක් ඕනි වෙනවා මොන හරි තිරයක් ඕනි ඒක project එකකින් හරි සම්බන්ධ කරලා එහෙම බලන්න පුළුවන් නැත්නම් point එකක් පාවිච්චි කරලා බලන්න පුළුවන් ඔයාලා phone use කරන්න පුළුවන් එතකොට ඒ ඔක්කොම මොනවාද soft copy අපි තුමන් වාට මොන PDF එකක් දෙනවා දීලා ඒක ඔයාලා බලන ගම මම ඒක print කරලා ඔන්න අර පරිගණකයේ පෙනුන එක මොකද කරන්නේ print කරලා අතට දෙනවා ඔන්න දැන් ඔයාලගේ අතේ අපි මොකද පොත කියලා ඔන්න 10 වසර පොත තියෙනවා පොතේ PDF එකක් තියෙනවා
එතකොට මොදෙන PDF එක කියන soft copy එක ඒකම මම print කරලා අතට ගත්තාම මොකද වෙන්නේ hard copy එක. එතකොට කෙනෙක්ට මොකද කරන්න පුළුවන් soft copy එකෙන් ඕන නම් soft copy එක බලන්න පුළුවන් hard copy එක ඕන නම් hard copy එක බලන්න පුළුවන්. එතකොට පරිගණකයේ අර පෙන්නපු දේම පරිගණකයේ තිබ්බ දේම නැත්නම් ඒ තොරතුරම පිටතට ලබා දීලා තියෙනවා මොකක් කරලාද print කරලා අපිට අතට ලබා දීලා තියෙනවා. ඕක තමයි දෘඩ පිටපත ආයි වෙනකොට වෙන මොකුත් නැහැ. ඔකට එතකොට අනිවාර්යෙන් print කරන එක සම්බන්ධ වෙනවා. ස්පර්ශ කළ හැකි ලෙස පරිගණකයෙන් ලබා දෙන ප්‍රතිදාන දෘඩ පිටපත් ලෙස හැඳින්විය හැකිය. හරිද? ඔන්න එතකොට අංක දෙක කියලා දැම්මා. මේ soft copy කියන අංක එක දාලා ඒකේ මූලික පරිගණක තීරය දැම්මා. පරිගණක තීරය කොටස් තුනකට බෙදුවා. නැත්නම් පරිගණක තීර වර්ග තුනකට බෙදුවා. ඊට අමතරව තවත් soft copy එකක් මේ බලන්න පාවිච්චි කරන ප්‍රතිදාන උපක්‍රමයක් තමයි project එක කියලා ලිව්වා. ඊට පස්සේ ඒක ඉවරයි. ඒකෙන් පස්සේ දුරු පිටපත් කියලා දුරු පිටපත් යනු නැත්නම් දුරු පිටපත් කියන එක යටතේ ලිව්වා. ස්පර්ශ කළ හැකි ලෙස පරිගණකෙන් ලබා දෙන ප්‍රතිදාන දුරු පිටපත් ලෙස හැඳින්විය හැකිය. හරිද? මේක සමහර ළමයින්ට soft copy hard copy පැටලෙනවා. ඒ පැටලෙන මොන හරි පැටලිල්ලක් තියෙනවා නම් ඒක දැම්මම මේව කරගන්න. soft copy කියුව ගම soft අල් ඇහැට පේනවා තින්ගල් ගන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් මොන හරි device එකක් කරා තමයි ආව බලන්න හරි share කරගන්න හැමදේම සිද්ධ වෙන්නේ. දුරට පිටපත් කියුව ගම ඇහැට පේනවා තින්ගල් ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් පරිගණක තීරයේ පෙන්වන දෙයක් එළියට ලබා දෙනවා. එළියට අර ගන්නවා. එළියට ගන්න පුළුවන් එකම එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒකමේ? print එකක් පාවිච්චි කරලා print කරලා අතට ගන්න එක. හරිද? තව තව මොන හරි ක්‍රමයක් තියෙනවා නම් කවුරු හරි කියන්න බලන්න. ඒ කියන්නේ පරිගණක තීරය පෙන්වන දෙයක් මොන හරි ක්‍රමයකින් අපිට එළියට ලබා ගන්න පුළුවන් එක. ලකුණු කරන්නේ? ඔව්, ලකුණු කරන්නේ ඔය දැන් කියන්නේ අර කලින් කතාවම තමයි. අර මම කියන්නේ සත්තු කිව්වම පමණ සිව්පා සත්තු කියලා කතා කරපුවා. මේකේ එක් සත්ත්වෙක නමක් කියවගෙන ඒ ලකුණු කරන්නේ කියන එක මේකේ ඇතුලේ තියෙන එකක්. දුරට පිටපත් එළියට දෙන එක ක්‍රමයක්. ඒක අපි ඊළඟට කතා කරනවා. එතකොට මම අහන්නේ දුරට පිටපත් දැන් හැබැයි ඔහොම කලින් අර ළමයෙක්ගෙන් අහම එක්කෙනෙක් කිව්වා පෙන් එක දාලා පෙන් එකෙන් එළියට ගන්නවා කියලා. අපිට පේන දේක් පෙන් එකෙන් එළියට ගන්නවා කියලා. එතකොට ඒක අර කියන මේක හරිය හැබැයි පෙන් එකකින් එළියට ගත්තත් ආපහු අපිට ඒක අතින් අල්ලන්න බෑනේ. පෙන් එක ඇල්ලුවොත් පෙන් එක තමයි අහුවෙන්නේ. පෙන් එක කියන හાર્ඩ් ඩයර් එක. ඇතුලේ තමයි මේ PDF එක කියලා මම අපි PDF එක කියන එක ඔන්න පෙන් එක දාලා ආ දෙනවා. ඔන්න දුන්න ගමන් ආයෙක හાર્ඩ් කොපිද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක හાર્ඩ් කොපියක් නෙමෙයි. පෙන් එක අහුවම අහුවෙන්නේ ඒක හાર્ඩ් ඩයර් එක. සෝරි, ඒක මේ ආචයන එක, ආචයන උපාංගයක්. එතකොට ආචයන උපාංගය තමයි අහුවෙන්නේ අපි ඊළඟ කතා කරන එක. එතකොට ඒක අර මේ අපිට කවදාවත් soft copy එක නැත්නම් ඇතුලේ තියෙන එක අල්ලන්න බෑ. එතකොට ඒකත් උත්තරේ වැරදි. එතකොට පරිගණකයේ පේන දෙයක් එළියට දෙන්න පුළුවන් එකම එක විදිහයි තියෙන්නේ. ඒක තමයි print කරලා එළියට ගන්න එක. ඒ අර වෙන කිසිම ක්‍රමයක් නැහැ. හරිද? ඔබ පැටලෙනවා නම් ඕන විදිහට හිතලා බලන්න. කැමති විදිහකින් පරිගණකයේ තියෙන දෙයක් මොන හරි ක්‍රමයකින් වාලා එළියට ගන්න බලන්න. එළියට ගන්න එළියට ගත්තොත් ඒක අතින් අල්ලන්න පුළුවන් නම් ඒක print කරලා ගත්තොත් විතරයි. වෙන කිසිම ක්‍රමයකින් මේවා එළියට ගත්තට අතින් අල්ලන්න බෑ. අතින් ඇල්ලුවොත් අහුවෙන්නේ ඩිවයිස් එක. මොන හරි උපාංගයක් තමයි අහුවෙන්නේ. ඒක මතක තියාගන්න. මේක ගොඩක් ළමයට පැටලෙනවා. පැටලෙන්න එපා. මේක තේරුම් ගන්න. හරිනි. එහෙනම් දුරු පිටපතක් කියන්නේ ස්පර්ශ කළ හැකි ලෙස පරිගණකයෙන් ලබා දෙන ප්‍රතිදාන දුරු පිටපත් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ දුරු පිටපත් එකම එක විදිහයි තියෙන්නේ. print කරලා එළියට ගන්න එක විතරයි දුරු පිටපතක් වෙන්නේ. හරි. ඒක එතකොට ආය වෙන මුකුත්ම නැහැ. ඕන තරම් හිතලා බලන්න වෙන මුකුත්ම නැහැ. හරි. එතකොට දුර පිටපත් ආකාරයට ප්‍රදානය කරන ප්‍රධාන උපක්‍රමය. දුර පිටපතක් ගන්න පාවිච්චි කරන ඩිවයිස් එක මොකද්ද? දැන් soft copy එකක් බලන්න පාවිච්චි කරපු ඩිවයිස් එක උපාංගය මොකද්ද? පරිගණක තිරය සහ ප්‍රොජෙක්ට් එක. එතකොට පරිගණක තිර වර්ග තුනක් කතා කරලා ඒ ටික කතා කරා. ඒ වගේම දුර පිටපත් කරන එක. දුර පිටපත් කියන්නේ දැන් මේක පටලගෙන දුර පිටපත් කියන්නේ මොකද්ද? hard copy එක නැත්නම් අපි මේ පරිගණකේ තියෙන දෙයක් එළියට ලබා ගන්න පුළුවන් දෙයක් සරලව කිව්වොත් මේ අපි හිතමු soft copy එක කියන්නේ PDF එක අපි හිතමු 10 වසර පොතේ PDF එක තමයි soft copy එක. ඒක hard copy එකක් කරන්නේ කොහොමද? ඒක print කරනවා. එහෙනම් අපි ගාව තිබ්බ soft copy එක නැත්නම් දුරට මේ මොන හරි තියෙන දේ අපි දුරු පිටපතක් ආකාරයට එළියට ගන්න පාවිච්චි කරන උපාංගය මොකද්ද?
අරකම තමයි අපිට දැන් සොෆ්ට් කොපි එක බලන්න පාවිච්චි කරපු පාංග තමයි පරිගණක තිරයයි ප්‍රොජෙක්ට් එකයි. දැන් මේක රුඩු පිටපත් කියන එක අපිට එළියට ලබා දෙන්න පාවිච්චි කරන ප්‍රධාන උපක්‍රමය තමයි මොකද්ද? ප්‍රධාන සහ එකම උපක්‍රම වෙන මුතු උපක්‍රම නැහැ මේකේ. ප්‍රධාන උපක්‍රමය තමයි මුද්‍රණ යන්ත්‍රය. හරිද? දොර printers. එතකොට මේක ඊළඟට ආපහු මේ පරිගණක තිරේ කතාව තමයි මේ කරන්නේ. දොර printers ගැන තමයි අපි මේකෙදි කතා කරන්නේ යන්නේ. හරිද? වැඩි පැහැදිලිද? අරකට වගේම තමයි soft copy එක බලන්න soft copy කියන්නේ ඇතුලේ පරිගණක තිරයක් ඇතුලේ බලන එක. ඒතකොට මේ වගේ ඒවා පාවිච්චි කරා ඒ වගේ මේ තිර පරිගණක තිර වර්ග තුනයි project එකයි කතා කරා. ඒ වගේම දැන් දුරු පිටපත කියන එක දුරු පිටපත තමයි hard copy කියන්නේ. ඒතකොට මේ hard copy එක විදිහට එළියට දෙන්න පාවිච්චි කරන උපක්‍රමය තොපාංගය තමයි print එක. ඒතකොට අපි දැන් කතා කරන්නේ printers ගැන. මේ කොටසත් වැදගත්. ඒ කියන්නේ මේ සම්පූර්ණ කොටසෙන් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා. දෙවෙනි කොටසේ සමහර අවස්ථාවල පොඩි පොඩි ප්‍රශ්න අහලා තිබ්බා. මොකද ළමයින්ට මෙන්න මේ printers වර්ග ටික පටලෙනවා. පටල ගන්නවා අන්තිමට අපරාධේ. ඒ නිසා මේක දැම්ම මතක තියාගන්න. ඒකට ආය පස්සේ ආපහු මතක් කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් ප්‍රධානික මුද්‍රණ යන්ත්‍ර. ඒතකොට මුද්‍රණ යන්ත්‍ර කීපයක් අපිට ඕකේ වර්ගීකරණයක් තියෙනවා. හරි. මුද්‍රණ යන්ත්‍ර මූලිකව කොටස් අපිට දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සංගට්ටන මුද්‍රණ යන්ත්‍ර, අනිත් එක තමයි සංගට්ටණය නොවන සංගට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර. මොකද්ද මේ සංගට්ටන කියන්නේ? අපි ඉම්පැක්ට් කියලා කතා කරනවා. ඔබ දැන් තව නිකන් පැටලෙනවා වගේ නම් ගට්ටන කියලා මතක තියාගන්න ඕනේ. කියනකොට සංගට්ටන කියලා මතක තියාගන්න. ඔබ මේ ගට්ටන වගේ මේ ගට්ටන කියන එක අපි දන්නවා ගැටීමක් මොන හරි දෙයක වදිනවා කියන එක තමයි මේ කියන්නේ. සංගට්ටන කියන්නේ සංගට්ටන මුද්‍රණ යන්ත්‍රය, සංගට්ටන නොවන මුද්‍රණ යන්ත්‍රය. ඒතර සංගට්ටනිය කියන්නේ මොකක්ද එහෙනම්? වදිනවා කියන එක නෙවෙයි, ටච් වෙනවා. මේක ගට්ටණය වෙලා තමයි මේ අදාළ print එක වෙන්නේ. සංගට්ටණය වෙන්නේ නැහැ කියන්නේ එහෙම ගැටීමකින් තොරව තමයි print එක මේ එළියට print වෙලා ලබා දෙන්නේ. හරි. එතකොට මුද්‍රණ යන්ත්‍ර කියලා මෙතන නම් මේ ටික වෙනවා ආයෙත් note එකේ. දරගත්ත දුරු පිටපත් ආකාරයට ප්‍රතිදානය කරන ප්‍රධාන උපක්‍රමය වන්නේ මුද්‍රණ යන්ත්‍රයයි. එතකොට ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය කියලා කිව්වා. ඕන්න මේ විදිහටම මේ නෝට් එකේ කියන්නේ මොනවාද? ෆ්ලෝ චාට් එකක් වගේ දෙපැත්තට බෙදලා එහෙම හදා ගන්න පුළුවන්. නැත්නම් මුද්‍රණ යන්ත්‍ර මූලික වර්ග දෙකයි එහෙම දාලා හදා ගන්න පුළුවන්. හරි. ඒතර මූලික මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකයි. එකක් තමයි සංගට්ටන මුද්‍රණ යන්ත්‍රය, අනිත් එක සංගට්ටන නොවන මුද්‍රණ යන්ත්‍රය. අර මොනිටර්ස් කතාව වගේම තමයි ත්‍රමොයිටස් වර්ග තුනක් බෙදුවානේ. ඒ වගේම අපිට සංගට්ටන මුද්‍රණ යන්ත්‍ර මූලික කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි තිත්න්‍යාස මුද්‍රකය, අපි කියනවා ඩොට් මැට්‍රික්ස් printer එක. ඊට පස්සේ ඊළඟ එක පේලි මුද්‍රකය, ලයින් printer එක. නොයි දෙක. එතකොට මේක ඔයාලට අර ප්‍රොජෙක්ට් එක දාලා මුද්‍රණ යන්ත්‍ර කියලා දැම්මා. එක පැත්තක සංගට්ටන මුද්‍රණ යන්ත්‍ර, අනිත් පැත්ත සංගට්ටන නොවන මුද්‍රණ යන්ත්‍රය. සංගට්ටන මුද්‍රණ යන්ත්‍ර දෙකයි, තිත්න්‍යාස මුද්‍රකය, පේලි මුද්‍රකය. හරි. එතකොට සංගට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි ලේසර් printer එක, අපි කියන ලේසර් තාක්ෂණික සහිත මුද්‍රණ යන්ත්‍රය. ඊට පස්සේ තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය, බබල් printer එක, අපි කියන ඉන්ක්ජෙට් printer කියලා තෝ කියනවා. මේ මොනවාද තීන්ත පාවිච්චි කරලා තමයි ඒක print වෙන්නේ. ඊට පස්සේ අන්තිම එක කියනවා තාප මුද්‍රකය, තන් thermal printer එක. තාපය මේ මොනවාද තාපය කියන දන්නවා. එතකොට මොන හරි මේ රත් වීමකින් තමයි print වෙන්නේ තාප මුද්‍රකය. හරි. එතකොට ඔන්න මූලික කොටස් දෙකයි මුද්‍රණ යන්ත්‍ර. දැන් කැමති විදියට chart එකක් දාලා කැමති විදියට හදාගන්න. එතකොට මේවා ඕනි වෙනවා. එතකොට මේවා එකින් එක මම ඊළඟ පැහැදිලි කරනවා. මේ ටික වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ විභාගයේ මට්ටමෙන් ගත්ත මේ ටිකේදී හැමදාම මේ ටික අහනවා. මොකද මේ ටික ළමයි මේ ළමයින්ට මේ ටික පැටලෙනවා. මොකද නමුත් එක වගේ ඊට පස්සේ මේවත් එක පොඩි පැටලිල්ලක් එනවා. ඒ නිසා මේ ටික මතක තියාගන්න. දැන් මම ලේසි ඉතින් අපිට පැටලෙනවා. හරි. ලියාගෙන ඉවරද මොන හරි ගැටලු තියෙනවද? සංගට්ටන මුද්‍රණ යන්ත්‍ර ඉම්පැක්ට් printers. ඒතකොට සංගට්ටනේ කියන්නේ ගැටීමකින් තමයි මේ print එක වෙන්නේ. ඊට පස්සේ ඒ වගේ මුද්‍රණ යන්ත්‍ර දෙකක් අපි මේකදී කතා කරනවා.
තිත්ඥාස මුද්‍රකයයි ඩොට් සොරි තිත්ඥාස මුද්‍රකය අපි කියනවා ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ට් එක ඊට පස්සේ පේලි මුද්‍රකය ලයින් ප්‍රින්ට් එක ඊට පස්සේ සංඝට්ටනය නොවන එහෙම නැත්නම් ඒ ගැටීමකින් තොරව ප්‍රින්ට් වෙන එක එකක් තමයි ලේසර් තාක්ෂණය අපි දන්න ලේසර් කිරණ වලින් ලේසර් මේ වගේ ඔලේසර් කිරණ වලින් ප්‍රින්ට් වෙන එක ඒතකොට ඒකේ මුකුත් ගැටීමක් නැහැ ඊට පස්සේ තීන්ත විදුලන යන්ත්‍රය ස්ප්‍රේ කරලා මොනවාද පේන්ට් ස්ප්‍රේ කරලා වගේ කෙනෙක් ඒකත් එතකොට කොලේ අර ගැටීමක් වෙන්නේ නැහැ ඊට පස්සේ තාප මුද්‍රකය කිව්වොත් ඕකත් මේ හා සමානයි ඔක දෙන්නේ මේ මොනවාද තාපේ පාවිච්චි කරලා නැත්තම් රත් කරපු මේ තමයි ඕක පාවිච්චි වෙන. ඒතර මේක ඔය තාප මුද්‍රකය ඔයාලට ගොඩක් කලාවට ඔයාලා අතේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගොඩාක් අහු වෙනවා තාප මුද්‍රකය පාවිච්චි කරලා ප්‍රින්ට් කරපු දේවල්. හරිද මේක හතර වෙලා වුණද මොනාරි ප්‍රශ්න තියෙනවද? මෙතන මුද්‍රණ යන්ත්‍ර කොටස් දෙකයි ඒ කොටස් දෙකේ තව කොටස් කීපයක් කතා කරා. හරිනේ? හරි. හරි. මේක පුළුවන් නම් ඉංග්‍රීසි නමුත් ඔහොම මේ නෝට් එක දාගන්න. එතකොට ලේසි. හරි ඒ වගේම කවුරු හරි මේ ඉංග්‍රීසි මීඩියම් කරන කවුරු හරි නම් මම නිකන් chat එකේ පොඩි message එකක් දාන්න. හොඳයි මට. අද 11 වසරේ ඉන්න මේ කතා කරේ යා ඉංග්‍රීසි මීඩියම් වලට පන්තියට සම්බන්ධ වෙනවා කිව්වා. මේ එහෙම මොනාරි මේ ඉංග්‍රීසි මීඩියම් කට්ටි ඉන්නවා නම් නිකන් message එකක් දාන්න මොකද මේ සමහර ඒ වගේ දින් මම වෙලාවත් එක්ක මේ තියෙන නිසා මේ යන්නේ හැබැයි අද දැන් කලින් නෝට් එකේ මේ වගේ කෙනෙක්ට මේ දුන්නොත් සම්පූර්ණයෙන්ම අයිඩියා එක ගන්න පුළුවන්. ඒ වගේ කියනවා එහෙම මේ ඉන්නවා නම් කියන්න. හරි. හරිද? ඔය තමයි මූලික කොටස් තුන. ඊට පස්සේ අපි ඔයකින් ගැන පොඩ්ඩක් පැහැදිලි කරගමු වෙන වෙනම. හරිනේ. හරි එහෙනම් අපි ඊළඟ කොටසට යන්න. එහෙනම් මේක අපි මුලින්ම කතා කරන්න යන්නේ නම් සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රය. ඒක මොකද දැන් මම කිව්වා මොකද්ද කියලා. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රය. හරි ඒකට අර කියartifactId සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රය කියලා. ඔය ඉතින් ආයෙත් යන්න දෙයක් නැහැ. මුද්‍රණේ තාක්ෂණයෙන් තම මුද්‍රණය කිරීමේදී සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර ප්‍රාථමික ගණයට අත්න අතර මේකෙදි වෙන්නේ ලොකුවට විස්තර අවශ්‍ය නැහැ. මේකේ මූලික බණයි මේකෙදි වෙන්නේ වෙන වැඩේ තේරුම් ගන්න ඇති. මේක ප්‍රාථමික කියන්නේ අර කලින් CRT මොනිටර් එක වගේම තමයි මේක ඒ කාලෙින්ම පාවිච්චි කරන එක. ඔය ටයිප් රයිටර් වලත් මේක වගේම තමයි තිබෙන්නේ. ටයිප් රයිටර් එකෙන්ම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේකේ පොඩ්ඩක් අර දියුණු වෙලා ටයිප් රයිටර් එකට වඩා පොඩ්ඩක් මේක ඒ කියන්නේ ටයිප් රයිටර් එක අපි ප්‍රෙස් කරනකොට මේකේ තියෙන එක print වෙලා යනවා. හැබැයි ඒ තාක්ෂණයම තමයි මේකෙදි වෙන්නේ. ඒ අදාළ අපි කියනවා මේ හෙඩ් එක නැත්තම් print එකේ හෙඩ් එක කඩදාසියේ මේ ගැටීමකින් තමයි print වෙන්නේ. සරලවම සීල් ගන්නවා වගේ දකලා තියෙනවානේ. මොන සීල් එකක් අරගෙන අයියෙන් උමු ගන්නවා. ඒ වගේ එකක් තමයි මේකෙදිත් තින්නේ. එතකොට මේ පරිගණක හිස කඩදාසියේ මේ ඝට්ටනය වෙලා තමයි print වෙන්නේ. එතකොට ඒ අදාළ මොන හරි අකුරක් තියෙනවා නම් අකුරේ දේවල් print වෙනවා. ඊට පස්සේ මේකෙදී මූලික ප්‍රශ්න කිහිපයක් තිබ්බා. මේක ඝට්ටනයකින් වෙන්නේ නැහැ. මේ මොන හරි ඝට්ටනයක් වුණොත් සද්දයක් එනවා. ඕකම තමයි මේකෙ තියෙන්නේ. එතකොට මේ ඝට්ටනය නිසා මුද්‍රණ යන්ත්‍රය ഘോഷාකාරී වෙනවා. ඒ වගේම මේකෙදී තීන්ත රිබන් මිල අධිකයි මේවත් ගොඩක් මේ sorry මිල අධික නැහැ මේක. මේක එතකොට පාවිච්චි කරේ අර සද්ද වැඩි දැන්. යර හැම වෙලාවම කතා කරන්නේ තමයි. ඉස්සර පාවිච්චි කරපු ප්‍රයෝගේ ශබ්ද වැඩි, විශාලත්වය වැඩි, විදුලි පරිභෝජනය වැඩි, ඔය ඔක්කොම එකිනෙකට තිබ්බා. ඉතින් මේකත් ඒ වගේ. හැබැයි CRT වලත් ඔය කතාව ඔහොම කිව්වම CRT එක මිල මේ මොනවාද විශාලත්වය වැඩි, ඊට පස්සේ විදුලි පරිභෝජනය වැඩි. හැබැයි මිලාටි. නම් මෙයාගෙත් එහෙමයි. මේකේ ශබ්දෙත් වැඩි, ඊට පස්සේ මේකේ අර සංඝට්ටන නිසා ශබ්ද වැඩි. ඒ වගේම ඒ උනාට මෙයාගේ තීන්ත රිබන් අරම වගේ මිල අඩුයි. ඒ නිසා මේක අදට පාවිච්චි කරනවා. හරි මේක එතකොට ගොඩක් පාවිච්චි කරන්නේ බැංකු ගබඩාදී මේ යන්ත්‍ර පාවිච්චි කරනවා. හේතුව තමයි මුද්‍ර මේ sorry මොනවාද මුද්‍රිත පිටපත්
තියාගන්න ඕන පාවිච්චි කරන්න. මොකද හේතුව තමයි මිල මෙයාලගේ මේ ලාභදායි නිසා සබ්දේ ලොකු ප්‍රශ්නයක් නැත්තම් මේ වගේ මැෂින්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලොකු සබ්දයක් නෙවෙයි. කියන්නේ සාමාන්‍යයෙන් මේක මේ මොකද print එක ලොකු වෙන්න වෙන්නේ සබ්ද වැඩි වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් සාමාන්‍ය පොඩි printers වල එහෙම ලොකු සබ්දයක් මේකේ එන්නේ නැහැ. ඒතර මේක සංගටන මුද්‍රණ යන්ත්‍රය කියන එක පොදුවේ හඳුන්වන්නේ. ඒතර මේකෙදි මොකද වෙන්නේ? අපි කියනවා මේ print එකේ head එක කඩදාසියේ touch කරලා නැත්නම් කඩදාසියේ ඝට්ටණය වෙලා තමයි sorry ඝට්ටණය වෙලා තමයි මූලිකව print වෙන්නේ. ඒතකොට මේ වගේ printers දෙකක් අපි කතා කරමු කියලා කිව්වා. එකක් තමයි තිත්නියාස මුද්‍රකය. අනිත් එක peeli මුද්‍රකය. හරි දැන් මේ දෙක යටින් ලියා ගන්න අවශ්‍ය නැහැ. මොකද අපි ඒව කලින් වල ලියවත් නැරකේ. හරිද මේක? මේකේ උඩට ඔය තියෙන ලොකු විස්තරම මේ මූලික අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්නේ සංගටන මුද්‍රයන්ති කියන්නේ මොකද්ද? කඩදාසිය හා printer-ේ head එක. ඝට්ටණය වෙලා තමයි print එක සිද්ධ වෙන්නේ. ඒ වගේම මේකේ ඝට්ටණය නිසා ශබ්ද වැඩි වුණාට මේකේ තියෙන මූලික කොටස් වල මිල අඩුයි. ඒ නිසා අදටත් මේක පාවිච්චි කරනවා. මේ ගොඩක් පාවිච්චි කරන්නේ බැංකු වල ගබඩාදී පාවිච්චි කරනවා. මොකද යාළගේ documents ආපහු print කරලා තියාගන්න ඕනි නම් මේක පාවිච්චි කරමු. මොකද අර මිල අඩු නිසා ලාභදායි නිසා යාළ ශබ්ද ප්‍රශ්න නැහැ. යාළට ඕනි document එක ඉස්සරහට තියාගන්න proof එකක් විදියට. එතකොට මේ වගේ printers පාවිච්චි කරනවා අදට. ඒකේ පළවෙනි printers වර්ගය තමයි තිත්න්‍යාස මුද්‍රකය dot matrix printer එක. හරිද? තිත්න්‍යාස මුද්‍රකය. ඉතින් මේකදී මේ සංගට මුද්‍රණය යන්ත්‍රය කියන්නේ අර කලින් කියපු එක තමයි මුද්‍රකයේ ඉස කඩදාසි මත ඝට්ටණය වෙලා තමයි මේදී print එක සිද්ධ වෙන්නේ නැත්නම් මුද්‍රණය සිද්ධ වෙන්නේ. එම නිසා මේ ශබ්දේ වැඩි අතර එනමුත් අදටත් මේ භාවිතාවන්නේ තීන්ත රිබන් මිල අධික නොවන බැවි නැත්නම් තීන්ත රිබන් ලාභදායි වෙන බැවි. හරි ඔන්න ඔය වගේ idea එකක් විතරයි තියෙන්නේ. ඔකේ ලොකු කතාවක් නෑ. හරි එහෙනම් තිත්න්‍යාස මුද්‍රකය අපි ඊළඟට කතා කරමු. තිත්න්‍යාස මුද්‍රකය මොකද්ද මේ කියන්නේ? dot matrix printer එක. නවයෙම තියෙනවා තිත්න්‍යාස. dot වලින් තමයි වැඩේ සිද්ධ වෙන්නේ. එහෙනම් මෙයාගේ සංගටන මුද්‍රණ යන්ත්‍රය අපිට තමයි මේකත්. එතකොට ඒ කියන්නේ තිත් විදියට තමයි මෙයාගේ ඝට්ටණය වෙන්නේ. එතකොට තිත් තොම ඝට්ටණය වෙලා මෙයාගේ print එක සිද්ධ වෙනවා. එතකොට මේ මුද්‍රකයේ හිස ඉදිකටු තුඩ ඒ කියන්නේ ඉදිකටු තුඩක් වගේ හරි හිස හරි තීර්සයිත රිබනේ මත ගැටෙමින් කුඩා තිත්තාකාරයේ කඩදාසි මත මුද්‍රණය කරනවා. හරිද? බලයි පෑන දැන් අපි පෑන ගත්ත පෑන මොන දොඩ දොඩ තියාගෙන ඉන්නවද නැත්නම් ඒ වගේ එකක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඊට වඩා ඒ කියන්නේ අපිට දැන් ඩොට් දැන් අපි පෑනකින් මොන දොඩ දොඩ තියලා මොනවා හරි හදුවොත් ඒ ඩොට් අතර අර ගැප් එක නිසා පේනවනේ. ඩොට් එකක් කියලා හැබැයි මේකෙ දිහින් වෙන්නේ නැහැ. ඒ ඩොට් එක ඇතුලේ ඒ ඩොට් එකකින් එක ළඟ ළඟ තියලා ඒක අර ඩොට් විදිහට පේන්නේ නැති වෙන තමයි print එක සිද්ධ වෙන්නේ. හරි එතකොට තිත්න්‍යාස මුද්‍රකය කියලා කිව්වා. පමෙන් මුද්‍රකයේ හිස ඕ ඉන්දිකඩු තුඩ ඉන්දිකඩු වැනි තුඩු මගින් තීන්ත සහිත රිබණිය මත ගැටෙමින් කුඩා තිත්තාකාරයෙන් කඩදාසි මුද්‍රණය කරනවා. ඒතකොට මේ තියෙන්නේ ඔය වගේ printers. ඔයාලා මේ වගේ මේක දැකලා ඇති මේක දැකලා ඇති බැංකු වලට යනවනම් අපි කියන්නේ පොත අප්ඩේට් කරනවා කියලා. පොත අප්ඩේට් කරනකොට මේ වගේ ඒවා පාවිච්චි කරනවා. ඒකෙත් පොඩි සද්දයක් එනවා. මේ පොත හොම දාපුවම ඒකේ අර ටික සම්මේ වෙලා printer එකේ ඔය බැංකු වලට ගියම් පොඩ්ඩක් නිකන් බලන්න පොත අප්ඩේට් කරලා දෙන්න කොහොමද යාල කරන්නේ? මෙන්න මේ පොත අරගෙන මේකේ මේ print එක ඇතුළට දානවා. දාපුවම ඒ අර දවස් ගන්න අප්ඩේට් වෙලා එනවා. එතකොට සම්බෙදුත් වෙනවා. ඒක එතකොට සංගටන මුද්‍රණ යන්ත්‍රයක්. මේක එතකොට අර කොටස් වලට යන මිල අඩුයි. ඒ නිසා යාල එක පාවිච්චි කරනවා. ඒ වගේම මේකේ අර ලොකු දේවල් කරන්න බෑ මේ print එකකින්. මේ කියන්නේ අර අතිත්‍යල තමයි print වෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ එකක්. හරි. ඒක එතකොට මම පොඩි මේ වීඩියෝ එකක් පෙන්නන්නම්. මේක සමහර වෙලාවට ඔයගේ සිග්නල් ලවල් වුණොත් මේක හරියට පේන එකක් නැහැ. මේ තියෙන print වෙන විදිහ කම් බලාගන්න මේ ඕන YouTube එකේ නිකන්ම සර්ච් කරලා බලන්න මේ මේක print එකක් නේද පෙන්නනවා. මේ තියෙන print වෙන විදිහ මේක මේ මෙතනින් කියන මේක ඔයගලෝ කොම්පැනි එක. මම ඉතින් මේක අතුලෙන් කියලා මේක පොඩි සද්දයක් එනවා. මොකද ඔය සද්දය හරි නැති. හරි මේ තියෙන මෙතනින් print වෙලා ඉන්නවා. දෝකේ දෙන්නේ ටික් 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 තහයි නරක තමයි මේක print වෙන්නේ. හරි
වගේම සත්‍යයක් වෙනවා මේක පිළිබඳව එතකොට ඔය මින් පතරංග print කරනකොට මේ වගේ print සෝ දැන් කොල ගොඩක් ගන්න මේවා තමයි පාවිච්චි කරන්නේ print කරනකොට හරි ඒක මේක සංගතන දෙනවා කියලා මේක දෙනකොට අර මේ පොඩි හිසක් තියෙන මේක ගන්න වෙලා තමයි මේක print වෙන්නේ හරි මම හිතන මේවා වෙන්න ඇති කියලා පොඩි එක idea එකක් ගන්නට දරමම රූපාරෝමය පෙන්වන්නේ ගොඩක් ඒවා දැක්කම අර ඔළුවට යන මේක වැඩි නිසා එතකොට සංගතන විද්‍යාවට කියන්නේ මොන විදිය එකක් එතකොට ඒකෙදි වෙන්නේ ඝට්ටනේ sorry සංගතන මුද්‍රා යන්ත්‍රයක වර්ගයක් තිත්නියාසික වෙන්නේ තිත් විදියට තියලා තමයි මේකෙදි print වෙන්නේ ගොඩක් බැංකු වල ඊට පස්සේ මොනවාද bill පත්තරෝම ඔක්කොම මේ වගේ printers වලින් තමයි print කරන්නේ මොකද යාට શબ્දේ අද ලොකු ප්‍රශ්නයක් නැහැ මේ print එක වෙන්නයි නිසා මේක පාවිච්චි කරනවා හරිද ඔන්නෝග තමයි තිත් න්‍යාස මුද්‍රකය හරි මේක පැහැදිලි ඇති කියලා මම හිතන ලොකු ගැටලු නෑ උදාහරණ මතක තියාගන්න අර බැංකුවේ පොත අප්ඩේට් කරන එක මතක තියාගෙන මේ ඉදි කටුවකින් හරි නැත්නම් මේ අපි කියන print එකේ head එකෙන් මේක ඝට්ටණය වෙලා තමයි dot 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 විදිහට ඝට්ටණය කරලා තමයි මේකෙදි print වෙන්නේ හරි ඊට පස්සේ ඊළඟ වර්ගය අපි එනවා කතා කරා මේ පේරි මුද්‍රකය line print type. එතකොට මේකත් සංගතන මුද්‍රණයක් තමයි. අර කිරි print උන විදිහ වල දැක්කා. ඒකෙත් අර line වගේ කියලා කෙනෙක් කියනවා. හැබැයි ඔකේ චිත්ති තොන් තියලා තමයි මේ line එක එන print උනේ. මෙයා ගිහමනේ මෙයාගේ තීරුව මේ line එක මේ පැත්තට මෙහෙම තමයි print වෙන්නේ. පේරි මුද්‍රකය. එතකොට පේරි මුද්‍රකයේදී වරකට එක පේළියකින් මුද්‍රණය කරනවා. මේ මුද්‍රකය වේගවත් වේගවත් ඉතා වේගවත් වන අතර විනාඩියට පේලි 3000ක් පමණ print කරන්න මුද්‍රණය කරන්න පුළුවන්. හරිද? එතකොට මේකත් විතර මතක තියන්න වර්ගට එක් පේලිය බැගින් නැත්තම් වර්ගට පේලිය බැගින් මුද්‍රණය කරන මේ මුද්‍රකය වේගවත් වන අතර විනාඩියට පේලි 3000ක් පමණ මුද්‍රණය කිරීමට හැකි වේ. ඔබ පොඩ්ඩක් මතක තියාන්න මේ තියෙන්නේ වර්ගයේ printers මේක එක එක මේ මොනවාද companies අනුව එක එක printers විදියවල වෙනස් වෙනවා. මේ මූලිකව මේ print එක ගැන කිව්වේ මේක එතකොට ගොඩක් කලාවට මේ printers පාවිච්චි කරනවා ගොඩක් ඔෆිස් වල රෙහිම පාවිච්චි කරනවා මම කලින් මේ කියන්නේ teaching වෙන කලින් ඔය open university එකේ ගියා එතකොට මේ වගේ printer එකක් තිබයි එතකොට යාල ඒකෙදි කරන්නේ අර මේ degree courses කරන ළමයින්ගේ vouchers හදනවා ඒ voucher එක කියන්නේ අපි දැන් උඹ දැන් මම කරනවා දැන් තව ළමයින් කරනවා උඹ ළමයි ගොඩක් ඉන්නවා එතකොට යාලගේ අපි දැන් course වර්ගත් වෙනස් වෙනවා يعني degrees වර්ගත් වෙනස් වෙනවා යාළ ගිවන ගානත් වෙනස් වෙනවා නමත් වෙනස් වෙනවා address එක ඔක්කොම වෙනස් වෙනවා. ඒතර මේකෙදි කරන්නේ මෙන්න මේ දාන කොලේ. මේකම තමයි මේ විදිහම මේ කීක වෙනස්කම් තිබ්බා. මෙන්න මේ දාන කොලේ අපි හිතමු නම කියන type කරලා තියෙනවා කියලා. නම කියන එක නිකන් type කරලා තියෙනවා. දැන් මට වෙන්න ඕනේ ඊට පස්සේ අතුලට ගිහිල්ලා මගේ receipt එක එනකොට මගේ නම type වෙනවා නම කියන එක ඉස්සරහ. ඊළඟ එක කෙනාගේ receipt එක එනකොට නම කියන තැන යාගේ නම type වෙනවා. ඔය වගේ ඇඩ්‍රස් එක ඊට පස්සේ ගියපු ගාන ඔන්න ඔය විස්තර වෙනස් වෙනවා. ඒතර මේ කොලේ මූලික විස්තර ටික අපිට පේපර් එක වගේ තමයි වල ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ප්‍රශ්න හිස්තන් පුරවන්න කියලා දුන්නොත් හිස්තන් ටික කියන්නේ මූලික දේ නේද? හිස්තන් ටික දාලා තියෙනවා. ඒ වගේ මේ කොලේ ටික print වෙලා තියෙනවා. අපිට පුළුවන් මේක ඇතුලෙන් මේ යවනකොට ඒකේ margin යරව මේ හදන්න පුළුවන්. ඔය හදලා print එක දැම්මයින් පස්සේ මේක ඉබේ print වෙනවා. මේක අර line by line තමයි මෙහෙම තමයි print වෙන්නේ. ඒතර මේක විනාඩියකට 5000ක් විතර print වෙනවා. ඕකර මම ඕපන් යුනිවර්සිටි එකේ තිබ්බ මැෂින් එක ඒක අර මොනවද ඒක පිස්සු ගෙල්ල මැෂින් එක. ඒක සෑහෙන්න හදන්න උනා. එක එක කියන්නේ අපි මේක දැන් නම කියන තැන ටයිප් කරපුවම පළවෙනි එකනගේ නම හරියට වදිනවා. දෙවෙනි එකනගේ එයාගේ අපි ඇඩ්‍රස් කියන තැන තමයි යාගේ නම වදිනවා. ඊට පස්සේ ඔහුගේ මාර්ජින් වෙනස් වෙලා සෑහෙන්න මේකක් වුණා. ඉතින් ඒක මට මතක් වුණා මේක මේ ඒ තියෙන්නේ ඒ printer එක. ඒකට පේලි මුද්දකේ ඒකෙත් අර විදිහටම තමයි සද්දයක් එනවා. මොකද මේවා ගැට්ටනේ. ඒකට සංගැට්ටන නම් අනිවාර්යයෙන් සද්ද එනවා. ප්‍රකීකී ගන්න පොඩි සද්දයක් හිමෙනවා. ඒක හැබැයි දුන්නයින් පස්සේ ඊට පස්සේ අපිට වෙන මේ වැඩක් කරලා ඉන්න පුළුවන්. ඒකට මේක ලස්සන print වෙලා ආපහු අනිත් පැත්තට quality කරන්න යමිලා එහෙමත් වෙනවා. ඒකට අපිට තියෙන්නේ මේ ටික හරිය random විතරයි. පළවෙනි දැකලා ඇති ගොඩක් ඔය මේ telephone bill වලින් මේ අර dot 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 තියෙන මේ කොළින් අන්න ඒවා ඉන්නේ මෙන්න මේ වගේ print එකකින්. මේ වෙලා එනකොට يعني ඒක වල දාලා තමයි සමන් print කරන්නේ. මොකද ගියදම අඩු නිසා. හරි. ඒත් මේකෙන් අර A4 අරව මේවා එහෙම ගහන්නේ නැහැ. අර විදිහ තමයි මේක print කරන්නේ. හරි. ඒකෙත් එතකොට ඔය පොඩි මේ විදිහක් තියෙනවා මේකෙත්.
පේනවා බලන්න අර මම කිව්ව කතාවම තමයි මේක ඉතින් ලයින් එකෙන් ලයින් එක තමයි print වෙන්නේ මේ ඉතින් ඔය ලයින් එක ලයින් එක print වෙනවා අර විදිහම පොලේ විදිහට එනවා තමයි මේක තේනල් ස්පීඩ් එක වැඩි වෙනවා ඕල් තේනවා දැන් මම කිව්ව වෙසින් එක නම් මෙච්චර ස්පීඩ් නෑ ඒ සාමාන්‍යයෙන් ටිකක් ස්පීඩ් එකක් තියෙනවා හරි ඔය විදිහට තමයි අපි ගත්තොත් පේලි මුත්‍රකය ලයින් එක ලයින් බයි ලයින් තමයි මුත්‍රණය වෙන්නේ එතකොට ඒක තෝ මතක තියාගන්න ඔය ටික ඒක ලේසි එතකොට ඔන්න මේව පැටලෙනවා මොකද එක වගේ පේලි මුත්‍රකය කියව සංඝට්ටණයම තමයි එතකොට වර්ගට එක පේලියකින් තමයි ඒකෙදි print වෙන්නේ ඩොට් මැට්‍රික්ස් එක කියව ඩොට් 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 තියා තමයි යා print වෙන්නේ එතකොට ඒ දෙකම සංඝට්ටන මුත්‍රණය අංශය හරි ඊට පස්සේ ඔන්න එන සංඝට්ටන මුත්‍රණය අංශය කතා ඉවරයි ඊට අපිට කතා කරන්න තියෙන්නේ නම් මොනවාද සංගඨන නවන මුද්‍රණ යන්ත්‍ර සංගඨන නවන මුද්‍රණ යන්ත්‍ර සංගඨන මුද්‍රණ යන්ත්‍රවල එක කතා කරා ඊට පස්සේ අපිට තියෙන්නේ සංගඨන නවන මුද්‍රණ යන්ත්‍ර. හරි ඒකේ තෝර අපි කිව්වා කොටස් තුනක් තිබ්බා කියලා කොටස් තුනකට ඒක බෙදුනා. ඒකේ පළවෙනි එක තමයි sorry සංගඨන මුද්‍රණ යන්ත්‍ර කියන පොදුවේ එතකොට ආයේ සංගඨන කියොත් ගැටෙනවා. වෙන සංගඨන නවන කියන්නේ මොකද්ද? මේ මුද්‍රණ යන්ත්‍රය අදාගෙන ලබන කඩදාසියේ ඝට්ටන වීමක් සිදු නොවන බැවින් ഘോഷാകാരി നോനാത്തര ലബാദിന പ്രതിദാനി താ പെഹന്ദി ബവിനിത്ത നമുത് മിമ മുദ്രകേ സന്ദായദാ ഗല്ലബന മാധ്യൻ മിലാദിക ബവിൻ പാവിച്ചേ ലാബദായി നോയി അറക്കേമ അനിപ്പെത്ത ഇതസ മാതൃകാലിവ സംഘട്ടനേ നോന മുദ്രനയാംച എതുകൊട മിഹിദി യോദാ ഗല്ലബന കടദാസിയ മിഹി മെം മുദ്രനയാംത്രേ മെം മുദ്രനയാംത്രേ ഹാ യോദാ ഗല്ലബന കടദാസിയ സംഘട്ടനി മിമക് നോന ബവിൻ ഘോഷാകാരി നോനാത്തര ഇതാ പെഹന്ദി ප්‍රතිදාන ප්‍රතිදානින් තා පැහැදිලි වේ. නමුත් මේ මුද්දක සමායදාන ලබන මාධ්‍ය මිල අධික බැවින් පාවිච්චි ලාභදායි නොවේ. හරිද? මේ මේවා ඉගෙන අද කාලේ ගොඩක් පාවිච්චි නැහැ හැබැයි මේවා හැබැයි මේ මිල වැඩි. සෑහෙන මේ මිල අධිකයි. හැබැයි මේවා පාවිච්චි කරනකොට ශබ්ද අඩුයි ඊට පස්සේ ගොඩක් වාසි තියෙනවා. එතකොට මේකෙදි මේකෙදි එතකොට කඩලාසිය හා මොනවාද ගැටීමක් වෙන්නේ නැහැ. ඒ වගේ මුද්‍රණ යන්ත්‍ර තුනක් අපි කතා කරා නැත්නම් අපි කලින් මේ ඉගෙන ගත්තා එකක් තමයි ලේසර් තාක්ෂණය නැත්නම් ලේසර් print එක ඊට පස්සේ තීන්ත විදු මුද්‍රණ යන්ත්‍රය අන්තිම එක තාප මුද්‍රකය ඊට අමතරව තව අර ලකුණු කරන්නේ කියන එක තියෙනවා ඒකත් ඒක මේකෙදි සම්බන්ධ කරලා නැහැ හැබැයි ඒක මම අන්තිමට මිනිමැක් කරලා කතා කරන්නම් ඒතොර ඒකත් මේකෙදි තියෙනවා ඒක මේ sorry ඒක මේ වෙනම මේ කොටස් වලට අයිති නැති එකක් ඒක වෙනම යන මුද්‍රණ යන්ත්‍රය දරේන සංගට නෝන මුද්‍රණ යන්ත්‍රය කොටස් තුනයි ලේසර් print එක තාප මුද්‍රකය නැත්නම් තීන්ත විදු මුද්‍රකය ඊට පස්සේ තාප මුද්‍රකය හරි සංගට නෝන ඉතින් ලේසි සංගටණය ගැටීමක් වෙනවා සංගට නෝන ගැටෙන්නේ නැහැ සංගටණය වෙනේ වගේ අපි කොටස් දෙකක් කතා කරා ඒක තමයි විඤ්ඤාසයක ඩොට් තියලා එන එක හරි හරි මේ ටික හරි හරි ඊට පස්සේ අපි කතා කරනවා ලේසර් print එක මේක ඉතින් ගොඩක් කරා famous වගේ කියලා අපිට කියන්න පුළුවන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මේ විල වැඩි අද වෙනකොට නම් නෑනේ කියන්නේ පරිගණකන කතා කරන්න පරිගණක බාණ්ඩ රම මිල දී ගැනීම සම්බන්ධයෙන් ඉතින් අද කතා කරන්න බැරි වෙලා තියෙනවා ඒ වගේ තමයි මේ වගේ මිල දැන් සෑහෙන කියන්නේ සාපේක්ෂව කොහොමද මිල වැඩි හැබැයි ඉස්සර නම් සාමාන්‍ය ගන්න පුළුවන් මට්ටම තිබ්බා අද වෙනකොට නම් මේ printers කියනවා සෑහෙන ගණන් ගිහිල්ලා තියෙනවා හිතා ගන්න බැරි තරම් ගණකට ගිහිල්ලා තියෙනවා හරි
දැන් ලේසර් ප්‍රින්ට් එක සාමාන්‍යයෙන් ඔය ෆොටෝ කෝඩ් මැෂින් නරවම වගේ ඔක්කොගෙම පාවිච්චි කරන්නේ මෙන්න මේ ලේසර් ප්‍රින්ට් එක කියන එක. එතකොට ලේසර් තාක්ෂණයේ සහිත ලේසර් මුද්‍රකදී කඩදාසි මතට මේ කාට්‍රිජ් එකක් තුල ඇති වියර තීන්ත කුඩු පතිත වීම මගින් මුද්‍රණය සිදු කරනවා. හරිද? එතකොට මේක මේ මේක එතකොට නිකම් මතක තියන්න ඔය ෆොටෝ කෝඩ් මැෂින් ඊට පස්සේ ඔය ගෙවල් වල පාවිච්චි කරන මේ ප්‍රින්ටර්ස් ඔය ඔක්කොගෙම තියෙන්නේ මෙන්න මේ මේක ලේසර් ප්‍රින්ටර්ස්. ඒ වගේ එතකොට මේ මොනවාද කඩදාසි හර මේ තුඩු මුකුත් මේ ගන්නෑ කෙනින්ම කාඩ්රිජ් එකක් අපි කියන කාඩ්රිජ් එකක් කියලා කාඩ්රිජ් එක ඇතුලේ තියෙන තීන්ත කුඩු මේ ටෝන එක අපි කියලා කියන තීන්ත කුඩු මුද්‍රණය කරන්නේ කෙලින්ම අරකට ස්ප්‍රේ කරනවා නැත්නම් විදිනවා විදලා තමයි ඔබ මේ ලේසර් මේ ලේසර් කිරණ හරහා පාවිච්චි කරලා ඒක ප්‍රින්ට් කරනවා විදලා එතකොට අරක් තියෙනේවා ලේසර් කිරණ හරහා තමයි ඒක විදින එක සිද්ධ වෙන්නේ ඊළඟ එක තමයි අර තීන්ත කෙලින්ම විදින්නේ මේකෙදි ලේසර් කිරණ පාවිච්චි කරලා තමයි ඒක සිද්ධ වෙන්නේ එතකොට මෙතන තියෙනවා ඕකේ පෙන්වන විදිය මේ තියෙනවා ප්‍රින්ට් එක සාමාන්‍ය ප්‍රින්ට් එක වෙන විදිය එතකොට ඔක වල ෆොටෝ කෝ මැෂින් වල එහෙම දැකලා ඇති අර යටින් පොළ පාට මේකක් යනවා ඒකෙන් තමයි ඒක ප්‍රින්ට් වෙන්නේ ඒක මේ වලට අර මේ වෙනවා නම් දැකලා ඇති ස්කෑන් කරද්දිත් ඕක වෙනවා ඊළඟ ප්‍රින්ට් කරනකොටත් ඔහොම මුඩි නම් පහලට ඒ අර මොනවාද ලේසර් කිරණේ ගිහිල්ලා තමයි ඕක ප්‍රින්ට් වෙන්නේ එතකොට මේ තියෙන්නේ එකේ මූලික කොටස් කීපේ ඔය ප්‍රින්ට් එකේ කොටස් මෙච්චර කොටස් වින්කල් එහෙම ලියන්න අවශ්‍ය නැහැ නිකම් මම මේ තිබ්බ මේකක් එක මේක පාවිච්චි කරා මේ මම ඉතින් ටෝන එක දාන තැන මේක සාමාන්‍ය ප්‍රින්ටර්ස් වල ගලවල තියනවා නම් ඒ කියන්නේ කාඩ් බිච් එක එහෙම ආරම් තියනවා නම් මේ කොටස් ටික පැහැදිලි වෙයි මේ වගේ ප්‍රින්ටර්ස් තව ගෙවල් වල තියෙන මේක ෆොටෝ කෝපි මැෂින් වගේ අපි පාවිච්චි කරනවා එතකොට මේ දෙකම ලේසර් ප්‍රින්ටර්ස් හරි ලේසර් ප්‍රින්ටර්ස් වර්ග ගොඩක් තියෙනවා මේ වර්ග නෙමෙයි කතා කරන්නේ පොදුවේ කතා කරන්නේ එතකොට මේකේ මූලික වෙන්නේ කාඩ්බිච් එකෙන් අර තීන්ත කුඩු මොනවාද ටෝන එකෙන් දාලා තමයි මේව කරන්නේ දැන් මෙයාගේ මිල වැඩි ඒ වගේම තමයි මේ ටෝනස් ගණන් ඒ කියන්නේ ටෝන එකක් සෑහෙන දැන් මම අපි ඉස්කෝලේ තියෙන මේ ප්‍රින්ටර්ස් වල මේ වගේ නෙමෙයි සාමාන්‍ය ටිකක් ලොකු එකක් තියෙනවා හැබැයි ඒකේ මේ ඉනිස් දැන් කතා කරන ඉනිස් එක තමයි ඉනිස් එක තමයි යාලා මේව කළා තිබ්බේ ඉතින් අපි ඒක මාරු කරන්න ගියාම අපිට ඒ ප්‍රශ්නේ ආවා ඒ කියන්නේ කාට්‍රිජ් එක මේකේ ඇතුලේ තියෙන අර මේ තීන් පොයි ටෝන එකක් එක්ක දාන එක ටෝන එක තමයි ටෝන එක දාලා දාන්න තියෙන කාට්‍රිජ් එක. එතකොට ඒ කාට්‍රිජ් එක ගාන දැන් අද වෙනකොට ප්‍රින්ට් එක ගානට සමාන වෙලා තියෙනවා. ඊට වඩා සමහර වෙලාවට ප්‍රින්ට් එක ගාන අඩුයි. කියන අපිට ප්‍රින්ට් එකක් ගන්න පුළුවන් කාට්‍රිජ් එක වෙනුවට. ඒ කියන්නේ කාට්‍රිජ් එක කලින් දානවට වඩා ලේසි ප්‍රින්ට් එකක් ගන්න. ඒ වගේ වෙලා තියෙනවා. එතකොට ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඒතර මේක අර ඔක්කොම හොඳයි. print සද්දබද්ද නැහැ. රෝම වේව නැතුව අපිට print කරන්න පුළුවන්. හැබැයි ගාන වැඩි. ඒතර ගාන හිතාගන්න බැරි විදිහට වැඩි වෙනවා. ඉතින් මේකේ ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ කාඩ්රිජ් පාවිච්චි කරනකොට දැන් හැබැයි ඒක පාවිච්චි කරනවා අඩුයි. මේ කියන්නේ මේ වගේ ඒවා අර ප්‍රශ්නේ තිබ්බා මට දැන් ඒ ස්කෝලේ තව මේ මැෂින් එක තියෙනවා. ඒකට මොකද කාඩ්රිජ් එකක් දාන්න එක පාඩුයි. ඒ කාඩ්රිජ් එකක් දානවට වඩා ලේසියි අලුත් මැෂින් එකක් ගන්න. හරි එතකොට මොනවා තමයි ලේසර් ප්‍රින්ටර්ස් වල කියන කතාව ලේසර් මුද්‍රණ යන්ත්‍රය. හරි ඊට පස්සේ ඊළඟ එක තමයි තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය. බබල් ප්‍රින්ට් එක ඉන්ක්ජෙට් ප්‍රින්ට් මේක තමයි දැනට ගොඩක් පාවිච්චි කරන අය. ඉන්ක්ජෙට් ප්‍රින්ට් එක කියලා එහෙම දැකලා ඇති සමහර වෙලාවට ඉන්ටර්නෙට් එකේ අර මේ විකුණන්න තියෙන ප්‍රින්ටර්ස් වල බහලා තියෙනවා. එතකොට මේකත් කාට්‍රිජ් එක තුල බඳුන් වල බහ ඇති ප්‍රවතත්තේ තීන්ත කුඩා සිදුරු තුලින් කඩදාසි වේදීන් වලින් තමයි මේකෙදී ප්‍රින්ට් එක සිද්ධ වෙන්නේ. මේක දැනට ටිකක් පාවිච්චි කරනවා. මොකද මේක අර කාඩ්රිජ් එකෙන් තිබ්බට මේකේ සාපේක්ෂව මිල මේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා. මේක සාමාන්‍යයෙන් දැනට පාවිච්චි කරනවා. මේකේ මේ වල මේක නෝට් එක දාන්න මේකේ මේ හරි මේක එතකොට මේ හරි තීන්ත විදු මුද්‍ර යන්ත්‍ර මේකේ ප්‍රින්ටර්ස්
තීන්ත විදුම් මුද්‍රකයේදී කාර්ට්‍රිජ් තුල බඳුන්වල බහා ඇති ද්‍රවතත්ති තීන්ත කියන එකෙන් ඉතින් ලික්විඩ් ටින්ක් එක තීන්ත කුඩා සිදුරු තුලින් කඩදාසියට විදීම් වලින් මුද්‍රණය සිදු කරයි මේක තමයි ටිකක් දැනට මිල අඩු සහ පාවිච්චි කරන්න පුළුවන් print එක. එතකොට මේක මේකෙදී ඒ අර ලේසර් print එක වගේම තමයි print වෙන්නේ. හැබැයි කියන්නේ විදිනවා. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලේසර් print වලින් print කරාම සාමාන්‍ය වතුරට වතුර මේ වුණාම ලොකු අවුලක් වෙන්නේ නැහැ. හැබැයි කියන්නේ අර blur වෙලා රෝමෙව තීන්ත එක වැදුණු ගමන් වෙන්නේ නැහැ. මෙන්න මෙයාගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මෙයාගේ print කරන ඒවා ඔයාලගේ මොනාර papers රෝමෙව දැන් මම ස්කෝල් එක කියන්නේ මේ වෙන print එකක් ගත්තා. ඒතර මේකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට වතුරු බින්දුව කඩන ගමන් මේක අර තීන්ත මේකේ විදලානේ print කරන්නේ. එතකොට වතුරු බින්දුව කරේම වැටුනොත් ඒක අර damage වෙන පුළුවන්. සමහර වෙලාවට මේ එක අර බොඳ වෙලා වගේ යනවා තීන්ත ටික ගිහිල්ලා. එතකොට ඒ ප්‍රශ්නයක් තියෙනවා මේකේ. ඒ අරන්නේ සාමාන්‍යයෙන් මෙයා ටිකක් laser print එකකට වඩා සාපේක්ෂව ලාභදායි. හරි. මේකේ මම දාපු photos ටික අර කඩින් මේක එතකොට ඒ ටික මතක තියාගන්න කාඩ්විච් අර වගේම තමයි වෙන්නේ. يعني මේකේ පිකතාවේ ලේසර් print එක වගේම තමයි. හැබැයි මෙයාගේ තීන්ත විදලා තමයි print එක සිද්ධ වෙන්නේ. බඳුන්වල ඇති බහ ඇති ද්‍රවතත්වයේ තීන්ත කුඩා සිදුරු මගින් කඩදාසියට විදලා print වෙන්නේ. අතර මෙයාගේ මතක තියාගන්න වතුර වගේ වැටුණොත් පොඩ්ඩක් blur වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අන්තිම එක එහෙම නැත්නම් අපි සංගතේ නෝන මුද්‍රණය යනට වල අන්තිම එක තාප මුද්‍රකය. thermal print එක. මේ කියන්නේ මොකද්ද? මේක නම් ඔයාලා දැකලත් ඇති, දන්නවත් ඇති, අනිවාර්යෙන් දැකලා ඇති. මේක නම් මේ තියෙන්නේ මෙම් මුද්‍රකය යොදාගෙන ලේඛනය කඩදාසි මත මුද්‍රණය කරන ලබයි වෙළඳ ව්‍යාපාර ස්වයංක්‍රීය ටෙල්ලර් සංස්ථාවේ රිසිප්ට් නියුත් කිරීම සඳහා ලේබල් මුද්‍රණය සඳහා බහුල යොදාගන්න. සරලවකොත් බස් ටිකට් දෙන්නේ මේ තියෙන්නේ මේ වගේ දෙන. මට මේකේ බස් ටිකට් මේ මැෂින් එකේ ඒ වගේ එකක් තිබෙනවා. ඉතින් මේකේ මේ ඔක්කොම මේ ATM මැෂින් වලින් ඊට පස්සේ වල සල්ලි දාන්න මේ මැෂින් වලින් පාවිච්චි කරන බාකෝඩ් වල බිල් අද කඩේට ගිහින් අපි ඊසති බාකෝඩ් රීඩර් කතා කරනවා. මේ වගේ බාකෝඩ් රීඩර් එකකින් වෙන print line ඔක්කොම ඉන්නේ මෙන්න මේ තාප මුද්‍රකයෙන් තමයි print වෙන්නේ. මේක එතකොට ලියා ගන්න තාප මුද්‍රකයේ මේ මුද්‍රකය යොදාගන්න ලේඛනය කඩදාසි මත මුද්‍රණය කරන ලබයි print කරනවා කියලින්ම මේක තාපය පාවිච්චි කරලා තමයි print කරන්නේ. මේක වල ගොඩක් කරලාට බැංක් වලින් එහෙම අර CM machine ATM machine එකෙන් හරි නැත්නම් අර CDM machine එකෙන් හරි cash deposit machine එකෙන් හරි ඔයාලා සල්ලි දාලා හරි නරම් තියෙනවා නම් මේ receipt එක අරන් බලන්න. ඒලා පොඩි මේක පොඩි අර රස්නයක් වගේ තියෙනවා. ඒක තමයි මේක අර තාපෙන් තමයි මුද්‍රණය වෙන්නේ. ඒ වගේම මෙයාගේ يعني මේක දිගු කාලීන පාවිච්චි කරන්න බෑ. ඔයාලා මේ මොනවාද ATM machine එකෙන් හරි එහෙම ගත් එක නමලා purse එකේ හරි කොහෙන් තියලා බලන්න ඕක දවස් කීපයක්. සමහරවල් දවස් දෙක තුනක් යනකොට තනි සුදු කොලයක් වෙනවා. ඒ කියන්නේ ඒකේ තිබ්බ අර මේ ආද තිබ්බ තීන්ත එක සම්පූර්ණයෙන් මැකිලා යනවා. ඒකට මේක අර දිග්කාලීන පරිභෝජන මේ දිග්කාලීන පරිභෝජන දිග්කාලීන පාවිච්චි කරන්න මේ printers පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ මේ මේකෙන් පාවිච්චි කරන output පාවිච්චි කරන්නේ නැහැ. බස් ටිකට් ගන්න ඒ වෙලාවට විතරයි. ඊට පස්සේ ඒක නැති වුණාට අවුලක් නැහැ. අන්න ඒ වගේ වට තමයි මේක පාවිච්චි කරන්නේ. එහෙම නැතුව අර මේ ડોකියුමන්ට් වල නැත්නම් සර්ටිෆිකේට් රෝම් වල නැත්නම් මේක පාවිච්චි කරන්නේ නැහැ මේ තාප මුද්‍රකය. ඒකට ඒකෙන් මම මේ මතක තියාගන්න උදාහරණයක් දෙන්නේ. ඒකට ඔයාලා නෝට් එක දාගන්නකොට බස් ටිකට් එක ATM මැෂින් වල තියෙනවා ඔක්කොම තියෙන්නේ මෙන්න මේ තාප මුද්‍රක තමයි. ඒ වගේ තියෙන්නේ කඩේට බඩු ගන්න ගියාම මේවා හැමතැනම තියෙන්නේ මෙන්න මේක. ඒව වonna අර මං කිව්වා වගේ දෙකට තුන නමලා කොහේරි తీර බලන්න දවස් කීපයක් බලනකොට සුදු කොලයක් එනවා. ඒකේ තියෙන දේවල් පේන්නේ නැතිලා යනවා. පස්සෙ කියව අපි දාගත්තොත් දාගෙන තමයි මම නම් දාගෙන ඉඳලා එහෙම බලපුවම අන්තිම සුදු කොලයක් තියෙන මොකක් විස්තර නැහැ. හේතුව තමයි මෙයාගේ අර කෙටි කාලෙකින් තමයි මෙයාගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගොඩක් මෙන්න මේ මැෂින් වල පාවිච්චි කරන්න මෙන්න මේ තාප මුද්‍රකය. හරි, ඒකත් හරි ඇති කියලා මම හිතනවා. ඒක නම් පැහැදිලි. ඔය උදාහරණ කිව්වේ මතක තියෙන්න. හරි, ඊට පස්සේ අර කතා කරපු එක මේ ලකුණු කරන්නේ මේක අර විශේෂිත එකක් අර තිබ්බේ වගේ සඳහන් නෑ. හැබැයි සංගතේ නෝන මුද්‍රණ යන්ත්‍ර විදිහට අපිට මේක ගන්න පුළුවන්.
මේකෙදි වෙන්නේ පරිගණක ආශ්‍රිත සැලසුම් නිර්මාණය කිරීමේදී ගෘහ නිර්මාණ සැලසුම් නගර සැලසුම් නාවික යාත්‍රා සැලසුම් වලදී මේක පාවිච්චි කරනවා මේකෙදි වෙන්නේ ප්‍රධාන උපක්‍රමයෙන් කඩදාසි මත පෑනක් එහා මෙහා යවමින් තමයි මේකෙදි ප්‍රතිදානය සිද්ධ වෙන්නේ මේක විශේෂිත එකක් ඒක මේකෙන් අපිට ඕනි කරනවා මේ වන්නද බෑ මේකෙදි ওই නාවික සැලසුම් වලින් කියලා ඊට පස්සේ ප්ලෑන් අඳින්න පාවිච්චි කරනවා මෙන්න මේ වගේ නිදීන මේක එතකොට සංගඨන ඕන මුද්‍රණ යන්ත්‍ර නෙවෙයි මේක මේ මත් මේ දාලා තියෙන විදිහට සංගඨන ඕන මුද්‍රණ යන්ත්‍ර නෙවෙයි මේක ලකුණු කරන්නේ වෙනම එකක් අර මේ ප්‍රොජෙක්ට් එක කතා කරන්නේ ඒ වගේම මේක වෙනම එකක් ඒතර මේකෙදි කරන්නේ පරිගණකාංශයේ සැලසුම් නිර්මාණයේදී ගෘහ නිර්මාණ සැලසුම් නගර සැලසුම් නාවික යාත්‍රා සැලසුම් වැනි බහුලව දානන ලබන මෙම් ප්‍රතිදාන පත්‍රවලින් කඩදාසි මත පෑනක් එහා මෙහා කරවමින් සැලැස්ම ප්‍රතිදානය කරන ලබන මේක පෑනකින් තමයි අඳින්නේ ආය පාට කරන්න රමියෝ එහෙම නැහැ. ඒතර මේක ප්ලෑන් වලට තමයි මේක පාවිච්චි කරන්නේ මේ ප්‍රොටෝ එක. මේකෙන් ප්‍රශ්නයක් ගිය සතියේ පේපර් එකේ තිබ්බා. يعني වෙනම ප්‍රශ්න කොටසක් දාලා මේක කොටසකට දාලා තිබ්බා. මේ කොටස නිසා තමයි ඒ ප්‍රශ්නේ උත්තරේ තේරුම් ගන්න පුළුවන් වුණේ. මොකද මේක විතරයි ඒකේ වැරදි තැනක තිබ්බේ. හරිව අපි ඊළඟ දවසේ කතා කරමු. මොකද මේ පාඩම ඉවර වෙලා සහ නැති වුණත් ඊළඟ සතියේ හරි මම අනිවාර්යෙන් ඒකේ තියෙන ප්‍රශ්න කතා කරනවා. ගිහ පළවෙනි පාඩමෙන් අපි කතා කරා. නම් මේකෙදිත් ඒ විදිහට කතා කරමු. එහෙනම් ලකුණු කරන්නේ ඒකත් ඒතර විශේෂිත print එකක්. මේකෙදී පාවිච්චි කරන්නේ සැලසුම් නිර්මාණයේ තමයි අපි කියනවා මොනවාද plan නදින්නේ ඒ වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි වෙන්නේ කඩදාසි මත පෑනක් එහා මෙහා යවමින් තමයි මේ සැලැස්ම අඳින්නේ. හරි පයිතන එකත් හරි පැහැදිලි ඇති කියලා මම ප්‍රශ්න තියෙනවා නම් මේක නම් ඉතින් ලොකු ප්‍රශ්නක් නැතු ඇති තියෙනවා මොන හරි මහන්න මේක වෙනම කොටසක් සංගඨනය කියලා අපිට මේ කියන්න පුළුවන් බයිස් මේ සෝරි සංගඨන ඕන නෙවෙයි ඒත් මේක වෙනම printers වර්ගයක් ඒතන මේක විශේෂිත එකක් plan දින වල වෙන තමයි පාවිච්චි කරන්නේ හරි කතියොරයි නම් එහෙනම් අපි අද දවසේ අන්තිම කොටස කියන්නේ මේක අපි දැන් මේ වෙනකොට කොටස් එතකොට අපි කතා කරපු එකේ මූලික මතක් කිරීමේදී අපි කොටස් දෙකක් කතා කරා ඒ කියන්නේ මෙතන soft copy එකයි hard copy එකයි අපි කතා කරලා තියෙනවා එතකොට soft copy එකේ අපි පරිගණක තිරය කතා කරා පරිගණක තිර වර්ග තුනක් කතා කරා ඊට පස්සේ project එක කතා කරා ඊට පස්සේ දුර පිටපත් එකේ අපි දුර පිටපත් පාවිච්චි කරන්න ගන්න පාංගය print එක දුර පිටපත කියන අතින් ගන්න පුළුවන් එහෙම නැත්නම් අර පරිගණක තිරය හරහා පෙන්වන එක print කරලා අතට ගන්න පුළුවන් නම් ඒක තමයි දුර පිටපතක් කියන්නේ ඒක හොඳට මතක ගන්න දුර පිටපත් කියනවා හැම එකම soft copy හැම එකම දුර පිටපත් කරන්න බෑ සමහර ඒවා විතරයි කරන්න පුළුවන් ඒතට ඒ විදිහට අතින් අල්ලන්න පුළුවන් ගන්න එක නම් ඒක දුර පිටපත කිව්වා දුර පිටපත් එළියට දෙන්න පාවිච්චි කරන පාංගය නැත්නම් උපක්‍රමයේ තමයි print එක ඒතට printers වර්ග මූලික කොටස් දෙකකට කතා කරලා එතන printers වර්ග පහක් කතා කරලා ඊට පස්සේ අන්තිමට වෙනම print එකක් විදිහට අපිට ලකුණු කරන්නේ කියන එකක් අපි කතා කරලා අන්තිමට ඉඳන් අද දවසේ අන්තිම කොටස output device වල එහෙම නැත්නම් output උපක්‍රම වල ශබ්ද output කරන උපක්‍රමය ඒක තමයි කතා කරන්න තියෙන අන්තිමට ශබ්ද sounds මේක නම් ඉතින් ඇති දෙයක් නෑ ඇති දෙයක් නෑ කතා කරන්න දෙයක් නෑ ශබ්ද ප්‍රතිදානි කරන ලබන උපක්‍රම නාදකේ වර්ග නැත්නම් speaker ලෙස හැඳින්විය හැකිය මෙලෙස නාදයේ ප්‍රතිදාන කරගත හැකි නාද උපක්‍රම ගණනාවක් ඇත උච්චරයි කියන්නේ උපක්‍රම වල දන්නවා speakers ඊට පස්සේ headphone loud speaker ওই තියෙන ඔක්කොම දාන්න පුළුවන් ඉතින් speakers headphone දුවම මම හිතන්නේ ඔක්කොම cover වෙනවා ඒතකොට ඒ නිසා අපි මේක වෙනම කතා කරන්න දෙයක් නැහැ මේක ආය output කරන්නේ වගේ වෙනස්කම් ඒව මොකුත් නැහැ කියන්නේ අර මේ quality එක අරම වෙනස් වෙනවා ඒ කියන්නේ අර වගේ සමහර ඒවා output කරන්න පුළුවන් සමහර ඒවා බෑ එහෙම කතාවක් නැහැ ශබ්ද කියන එක එතකොට මේ ඕන එකකින් output කරන්න පුළුවන් quality එක හැමමම සබ්බුව තියෙනවා එක එක දේවල් තියෙනවා එතකොට ඒව අනුව quality එක අඩු වැඩි වෙනවා හැබැයි ඕන විදිහට මේකෙන් ප්‍රතිදානය කරන්න පුළුවන් උපක්‍රමයේ තමයි මේක හරි එතකොට ඒකත් ලියාගන්න එහෙනම් තුන්වෙනි එක අවසානික ශබ්දය sounds කියන එක එතකොට ශබ්දය ප්‍රතිදානය කරන ලබන උපක්‍රම නාදක ඒවත් speaker විදිහට හඳුන්වනවා
මේ විදිහට ප්‍රතිදානය කරනත් ස්පීකර් එක සවුන්ඩ් එක මේ ප්‍රතිදානය කරන්න පුළුවන් උපක්‍රම ගොඩක් තියෙනවා නැත්තම් මේ ඩිවයිසස් ගොඩක් තියෙනවා ඉතින් ඒවයි කතා කරන්නේ ඔයාලා දන්නවා හෙඩ්ෆෝන් එක ඊට පස්සේ ස්පීකර්ස් ඊට පස්සේ හෑන්ඩ් ෆ්‍රී කියලා අපි කියනවා ඒවා ඊට පස්සේ ලවුඩ් ස්පීකර් ඕන එකක් ගන්න උනොත් ශබ්දේ ප්‍රතිදානය කරන උපක්‍රම විදිහට හරි ශබ්දේ ආදානය කරන උපක්‍රම මොකද්ද ගිය සතිය අන්තිමට කිව්වා මයික් එක එතකොට මයික් එකෙන් ඉන්පුට් දුන්නා ස්පීකර් එකෙන් එළියට ආවා හරි මම මෙලාම එක තමයි එතකොට ශබ්දේ නම් අනිවාර්යෙන් මයික් එකෙන් තමයි ඉන්පුට් කරන්නේ එළියට එන්නේ ස්පීකර් එකෙන් විතරයි හරි එතකොට මේක ආයෙ වෙනම පැහැදිලි කරන්න දෙයක් නැහැ හරි මම හිතනවා පාඩමේ මේ කොටස පැහැදිලි ඇති කරලා මොන හරි ගැටලු ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් හරි එහෙනම් මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න ගෲප් එකේ හරි මේ වෙනම මගේ WhatsApp නම්බර් එකෙන් හරි අහන්න එහෙම නැත්නම් අදට අපි පන්තිය නවත්තමු එතකොට මම හිතනවා වැඩි පන්ති පැහැදිලි වෙන්න ඇති කියලා අපි ලබන සතිය ඊට පස්සේ නම් ආචාර්ය උපක්‍රම කතා කරනවා බලමු ලබන සතියේ මේ ආචාර්ය උපක්‍රම කතා කරලා අපිට පළමු කොටස ඉවර කරගන්න පුළුවන් වේවි කියලා හරි එහෙම වුණොත් අපි ලබන සතියේ එහෙනම් මේ පාඩමේ ඊළඟ කොටසෙන් නැවත හමු වෙමු. එහෙනම් මොකටම සුබ රාත්‍රියක්. දැන් අපව ඉස්කෝල පටන් ගන්නවා. හොඳට මේ වැඩ ටික නෝට් එක හදාගෙන මේ වැඩ ඔක්කොම පිළිවෙල හැම සබ්ජෙක්ට් එකක් කරගෙන යන්න. අපි මොවාලටත් මේ තියෙන තත්ත්වයක කොහොමද තියෙන්නේ. ඉක්මන්ටයි. ඒකට අපි සාමාන්‍ය ටිකක් ඉස්සරහින් ඉන්න නිසා ගැටලුවක් නැති වෙයි. හැබැයි ඉක්මන්ට මේ වාර කීපෙයි. ඉතින් නිකම්ම 11 වසරට තමයි ඔයාලත් යන්නේ. මොකද මේ අවුරුද්දේ විභාග රෝමියෝ ජනවාරි වගේ වෙනකොට ලබන අවුරුද්දේ සැලසුම් කළා තියෙන ඉතින් ඒවත් එක්ක අර කාලය අඩු වුණා කියලා මේ අපව අලුතෙන් වලට කාලය වෙනම හම්බෙන්නේ නැහැ මේ අඩු වුණ ටිකත් අල්ලගෙන තමයි මේ මාස 6 විතර යන්න තියෙන්නේ හරි එහෙනම් අපි ඒක ටික ඉස්සරහට කරගමු එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර්